තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපි සෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජා චරණ සම්පන්නෝ සුගතෝ ලෝක විදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති රත්තා දේව මනුසානම් බුද්ධෝ භගවාති ඉමේ නවයි ගුණේ සමන්නාගතං සම්මා සම්බුද්ධං සරණං ගච්ඡාමි සම්මා සම්බුද්ධං සිරසා නමාමි සාක්ඛාතෝ භගවත් ධම්මෝ සන්දිට්ඨිකෝ අකාලිකෝ එහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේති තබ්බෝ විඤ්ඤූහීති ඉමේ චහි ගුණේහි සමන්නාගතං ධම්මරතනං සරණං ගච්ඡාමි ධම්මරතන සිරසා නමාමි සුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ ඤායපටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ සාමීචි පටිපන්නෝ භගවතෝ ශ්‍රාවක සංඝෝ යදි ධං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලායේස භගවතෝ ශ්‍රාවක සංඝෝ ආහුනේ ආවුනෙයෝ දක්ඛිනෙයෝ අංජලි කරණීයෝ අනුත්තරම් පුඤ්ඤං කෙත්තං ලෝකස්සාති ඉමේහි නවහි ගුණේහි සමන්නාගතං සංඝරත සරණං ගච්ඡාමි සංඝරතනං
sirasa namami etena sacchava dukkha upasamintute etena sacchava bhaya upasamintute etena sacchava rogha upasamintute namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa namo tassa bhagavato arahato samma sambuddhassa king sacchang gavesi. Pinnatni ubaha samaga dharma sagachchavata matrukavasen tabagatte kin sacchang gavesi satya ගවේෂණය කියන්නේ කොමද්ද? සත්‍ය කියන වචනේ අප භාවිතා කරන සාපේක්ෂවාදී චින්තනයේ හරහා ගත්තොත් සත්‍ය කියනු ලබන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මන. මේන් ගණ ධර්මයන් තමයි අපි සත්‍ය කියලා පිළිගන්නේ. එතකොට ඒ සත්‍ය තමයි අද ලෝකේ සෑම ප්‍රත්‍යඥ කෙනෙක් ඉඳලා පඬිතුයෝ දාර්ශනිකයෝ විද්‍යාඥයෝ පිළිඅරගෙන තියෙන සත්‍යය. එයින් ඔබේ සත්‍යයක් බොහෝ දෙනා දන්නේ නැහැ. තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරන සත්‍යය ඇසකන නාසය දිව ශරීරයෙන් මනෙන් ගත් සත්‍යයක් නෙමෙයි. ඒ නිසා ඇතෙන්ට ප්‍රකාශ කරන්නේ කර්ණයේ මේ සූත්‍රයේ පෙන්වලා තියෙනවා. දිට්ඨිංච අනුපගම්ම සීල එතකොට දිස්ත්‍රික්ක අනුපගම්ම සීල කියන තැනින් ගත්තොත් එතන සාපේක්ෂවාදී චින්තනට එන්නේ නැහැ. එතන එන්නේ දර්ශනෙට. දිස්ත්‍රික්ක අනුපගම්ම සීලවා දසනේන සම්පන්නු. කාමේසු විනෙයගේදන් නැහි ජාතු ගබ්බසෙයම් පුනරේතිටි කියලා. ඒක ගර්භාවාසයකට එන්නේ නැහැ. ඒතර ගර්භාවාසයකට එන්නේ නැති තථාගත දර්ශනේ ඉන්නේ ඇයි විතරයි. තථාගත දර්ශනේ හරියට નિවැරදිව දැනගත යුතු තැන තියෙන්නේ. එතකොට පින්වත්නි අපි පිළිගත්තේ සම්පත ලෝකයේ මේ සිදුවෙන දහම નિවැරදිව අපි දැක්කේ නැහැ. අපි දැක්කේ ඉන්ද්‍රිය හරහා. දාර්ශනිකයෝ විද්‍යාඥයෝ පඬිතිවරු සෑම කෙනෙක්ම ඉන්ද්‍රිය ඇසකරණාසය දිවසාරිය හරහා දැනගත්තේ. ඒ දැනීම සාපේක්ෂවාදී චින්තනයට අයිති ඉන්ද්‍රිය හරහා නිසා එහෙ යථා ස්වභාවයක් පවතින්නේ නැහැ. ඉන්ද්‍රිය පවතින තාක් කල් විතරයි පවතින්නේ. එයින් ඔබට යන්නේ නැහැ. නමුත් පින්වත්නි තථාගත දර්ශනය ඇසකර නාසය දිව ශරීරයේ මන ඉක්මවපු ධර්මයක්. ඒක නිසා ඒක දීර්ඝව පවතින ඒක ලෝක සත්‍යය. ඒ සත්‍ය හැමදාම තියෙනව නෙමෙයි පින්වත්නි හැමදාම සත්‍ය තිබුණත් දකින්න පුළුවන් අය නැහැ. ඒ දකින්න පුළුවන්කම ලැබෙන්නේ අපි පැහැදිලිව තේරුම් කරගත්තොත් අපි පිළිගන්නවා මරණ තුනක්. එක මරණයක් තමයි තදනින්ද කියන අපේ තදනින්ද. ඒ දකින්න බැරුව අපිට එතනින් මරණයක් සිද්ධ වෙනවා ප්‍රඥප්තිය හරහා. ඒ වගේම මේ ඉන්ද්‍රිය අවදිය ඒක තේරු කරගන්න බැරුණාම තමයි අපිට මරණය සිද්ධ වෙනවා. අඩනින්ද කියන ධර්මයේ තේරු කරගත්තාම ඒක සිද්ධ කරගන්න බැරි නම් මරණය. ඒක කොටිම කියනවනම් මෙන්න මේ කරුණු තුන. ඒක අර කවියකින් පෙන්නනවා මේ කවිය හරි වටිනවා. ඒක පෙන්නන්නේ වනේ. වනේ කියන්නේ වනාන්තරයේ කැලේ. එතර අවිද්‍යා අන්ධකාරයෙන් වැහෙල නිසා වනයක් හැටියට මේක පේනවා. වනේ ගිගිදාය. ගිගිදාය කියන්නේ අතට.
දුටුවොත් වනසාය. ඉතින් මේකේ අර්ථය ඔය ඇත්තට තේරෙන්නේ නැහැ. වනේ ගිජෙක් ඉන්නවා. ඒ ගිජ දැක්කොත් වනසනවා. ඒක පළවෙනි සම්මා සම්බුද්ධ කියන තත්ත්වයට පත් වෙන තැන. ඒ කියන්නේ ගිනිදැයි කියලා කියන්නේ ඇටාට. එතකොට බුදුරජාන් වහන්සේට ඇටයි කියලා කියනවා. සම්මා සම්බුද්ධ කියන තැන. එතකොට අපේ හැම කෙනෙක් ළඟම ඉන්නෝ තද නින්ද ඇටෙක්. ඒ ඇටා අපර දකින්න කල්ප කෝටි ගණන් යනවා. දැන් බණපොතේ හැටියට 16 සංඛ්‍යා කල්ප ලක්ෂයක්, 8 සංඛ්‍යා කල්ප ලක්ෂයක්. ඒ වගේම සාරා සංඛ්‍යා කල්ප ලක්ෂයක් කියලා ওই විදිහට පෙන්වනවා. බණපොතේ හැටියට. එච්චර කාලයක් පාරමී ධර්මයන් පුරලා තමයි මේ කියන ධර්මය දකින්නේ. එතකොට 16 අසංඛ්‍ය කල්ප ලක්ෂයක්, 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. අපේ ගෞතම බුදුහාඳුරෝ 8 අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරලා තමයි බුද්ධත්වයට ලබන්නේ. ඉතින් එතකොට පැහැදිලිව පේනවා මෛත්‍රී බුදුරන් වහන්සේ ගන්නකොට සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක්. එතකොට පින්වත් මේ සම්මා සම්බුදුරන් වහන්සේලා දේශනා කරන්න එකම ධර්මයක්. ඒ ධර්මයේ ලෝකෙ තියෙන උතුම්ම දේ අධිගමණය. අද අධිගමණයේ තියෙනවා කියනවට ලොකු සැකයක් තියෙනවා. ඒ සැකය මතුවෙන්නේ ධර්මයේ තුලින්මයි. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳන්න ඉසෙල්ලා අපි තේරුම් කර ගන්න ඕන වනේ කැලේ කියන්නේ උත තද නින්ද. එතන ගිජ දෙක ඉන්නවා කියන්නේ ඇටෙක් ඉන්නවා. ඒ ඇටා දැක්කොත් ඒ සතා විනාශ වෙනවා. ඒ පළවෙනි මරණය. ඒ කියන්නේ බුදු වෙනවා කියන එක. සතා නැති වෙලා බුද්ධත්වයටපත් වෙනවා. ලින්දේ කියලා පෙන්නුවේ ඉන්ද්‍රිය පහ. සිදුරු සිදුරු ඇස කන නාසය දිව ශරීරය මේ සිදුරු පහ මේ හැමෝටම තියෙනවා සතුන්ටත් තියෙනවා සතුන්ට මේක තේරෙන්නේ නැහැ මනුස්සයර තෝර ගන්න බෑ මේ ලිඳේ පනිදා කියලා කියන්නේ නයා නයා කියලා කියන්නේ රහතන් වහන්සේට කියනවා නාග නයා කියලා එතන එන්නේ කවුද පනිදා නයා එතන මේ ධර්මයේ දැක්කත් හරි ධර්මයේ දැක්කොත් උප්පත්තිය මරණින් නැති වෙනවා. ඒ දෙවෙනි එක. තුන්වෙනි කාණේ තමයි අපි ලබා ගන්න සම්මා දිට්ඨිය සංගරත්නයට ඇතුල් වෙන තැන. තුන්වෙනි දොරටුව. ඒ තමයි අතකින් කරවැලකේ අතකින් දඬු බෑය. කරවැල තමයි දීර්ඝ කාලයක් අපි ගෙන ආපු නාමය. අනාදිමත් කාලයක් මේ අපි කතා මොනවා කතා කරත් වස්තු කොච්චර තියෙනවා කියලා කතා කරත් මේ දෙක අයිති වෙන්නේ නාම රූප දෙකට. රූපය කියන එක ගත්තාම රූපය උබල කියන ආකාරයේ රූපයක් නෙමෙයි. ඒක විදර්ශනාවෙන් විශේෂ ඥාණයෙන් දකින රූපයක්. ඒ රූපයට කියන රුප්පණ ලක්ෂණය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරේ. රුප්පණ ලක්ෂණයක්. ඒ රූපය කියලා දෙයක් ඇත්ත වශයෙන්ම නැහැ. ඒක පැහැදිලිව පේනවා මොන සූත්‍රයෙන්ද? මොන අපි දේශනා කරලා තියෙනවා සම්මා සම්බුදුරණන් වහන්සේ අනන්ත ලක්ෂණ සූත්‍රය. ඒ අනන්ත ලක්ෂණ සූත්‍රය බැලුවොත් එතන තියෙන කිසිම හැඩයක් ලක්ෂණයක් ආකාරයක් නැති බව. ඉතින් එතනින් පැහැදිලිව පෙන්නනවා ඒ ධර්මතාවය. එතකොට දැන් අපි තේරුම් කරගන්න ඕන තුනුරුවන් අපිට පහළ වෙන්න ඕන නම් අඩුම ගානේ සම්මා දිට්ඨිය තියෙන්න ඕන. කර්ණීමේ සූත්‍රෙත් තියෙනවා. මේක ලියලා තියෙනවා කර්ණීමේ සූත්‍රේ. ඔයත් ඒ පොත කර්ණීමේ සූත්‍රේ කියවනවා. හොඳට කියවලා තියෙනවා. නමුත් මේ ගැන අල්ප මාත්‍රයක් ඔයත් බෞද්ධයෝ වශයෙන් දන්නේ නැහැ. ඒකයි පුදුම කනගාටුව. මෙච්චර මේ රටේ බෞද්ධයෝ කියලා කියනවා දන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ කියන්නේ? ඇයි දන්නේ නැහැ කියන්නේ? දැන් බලන්න මේ කර්ණීමේ සූත්‍රේ පෙන්නපු ධර්මය. එක ගාථාවක් තියෙනවා මේ විදිහට. කර්ණීමේ සූත්‍රේ හැමතැනක් වටිනවා. බුදුහාමුදුරුවෝ සියලුම බුදුරු දේශනා කරන ධර්මයක්. ඒක පළමුවෙන්ම කියන්නේ එක ගාථාවක තියෙනවා තිට්ඨං චරං නිසින්නෝවා සයානෝවා යාවතස්ස විගත මිද්ධූ ඒතං සතින් අදිට්ඨේය
බ්‍රහ්ම මේතං විහාරං ඉදමා. මේ කියන්නේ පින්වත්නි අපි හැමෝටම. අපි හැමෝම ගෞතම බුදුරජාණන් වහන්සේ ළඟට ගියා නම් යම් දවසක අපිට මුණ ගැහුණා නම් ඒ අතීත කතාව මම කියන්නේ. ඒ ඇත්ත අපිට කියන ওই කතාව. මොකද කියන්නේ? අපි සතර ඉරියව්වක් පවත්වනවා. සතර ඉරියව්වක්. ඒ කියන්නේ වාඩිලින් ඉරියව්ව, හිටගෙන ඉන්න ඉරියව්ව, ගමන් කරන ඉරියව්ව, ඇලවෙලා ඉන්න ඉරියව්ව. අපි ඉරියව් හතරක් පවනවා තදනින්දෙන් අවදි වෙලා. අන්න තදනින්ද කියන ධර්මතාවය ගත්තා. එතකොට ඒ පවත්වල අපි කරන්නේ මොකද්ද? සිහිය පවත්වලා. සිහිය කියන ධර්මේ පවත්වලා. අපි භාවනා කරනවා මේ විදිහට. මෛත්‍රිය, මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ඛාව. මේකට කියන්නේ මොකද්ද? සතර බ්‍රහ්ම විහාරය. මේ සතර බ්‍රහ්ම විහාරය කියන එක එදා ඉඳලා තිබුණා. එතකොට අපි පළමුවෙන්ම පුරුදු කරේ සතර බ්‍රහ්ම විහාරය. එතකොට සම්මා සම්බුදුන් වහන්සේ කියනවා ඔබලා ඉන්නේ බ්‍රහ්ම විහාරේ. ඉතින් අර ගාථාව කිව්වට විතර තේරුන්නේ නැහනේ. තිට්ටං චරන් නිසින්නෝවා සානෝවා යාවතස්ස විගත මිද්දු ඒතන් සතින් අදිට්ටේය බ්‍රහ්ම මේතං විහාරං ඉදම් ආහෝ. ඉදම් ආහෝ කියලා විතර පෙන්නේ සම්මා සම්බුදුරන් වහන්සේ කියනවා ඔබලා ඉන්නේ බ්‍රහ්ම විහාරේ. දැන් බ්‍රහ්ම විහාරය කියන්නේ මොකද්ද? මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. එතකොට ඒ ධර්මයේ වඩන් එපැයි කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ කිව්වේ. අපේ ඉන්න තැන. අපේ ඉන්නේ කොහෙද? බුද්ධ විහාරය නෙමෙයි බ්‍රහ්ම විහාරය. බ්‍රහ්ම මේතං විහාරං ඉදමාව. මේ බ්‍රහ්ම විහාරයේ තමයි උප්පත්තිය මරණේ තියෙන්නේ. ඒක නිසා බ්‍රහ්ම විහාරයේ තියෙනවා මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ගුණ වැඩුවාම කරුණු 10ක් පෙන්වනවා මෙලොවට. එකක් පරලොවට පෙන්වනවා. ඒක මම නැවත කියන්නේ හැමදාම ඔයත් අහලා තියෙනවා. ඒක බණ පොතේ තියෙනවා. පළවෙනි එක තමයි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම සිහියෙන් වඩනකොට හරි හොඳට නිින්ද යනවා. මෙත්තාව කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්ම වඩනොන ඒ කියන්නේ මනුෂ්‍යට නිින්ද අවශ්‍යයි. හොඳට නිින්ද යනවා. සුකං සුපති. ඊළඟට කියනවා පාලියෙන් ඒ වගේම හොඳට අවදි වෙනවා. සුකම් පටිබුඤ්ජති. හොඳට අවදි වෙනවා. තුන්වෙනි කාරණේ තමයි නපාපකම් සුපිනම් පස්සති. නරක හීන පේන්නේ. අපි මේ වේද ධර්ම කියන්නේ. ඊළඟට අනිත් කාරණේ තමයි මේ ධර්මයට මිනිස්සයෝ ප්‍රියයි. මනුස්සානම් පියෝ හෝති. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම හතර යම් කෙනෙක් වඩනෝ නම් කින්දනේ හරහා ඒ ධර්මයට මිනිස්සයෝ ප්‍රියයි. මනුස්සානම් පියෝ හෝති. ඊළඟට මිනිස්සයෝ නොවන අය අමනුස්සයෝ. අමනුස්සානම් පියෝ හෝති. අමනුස්සයෝත් ප්‍රියයි. ඊළඟට ඔබලා ඉන්ද්‍රිය හරහා දෙවිවරු පිළිගන්නවා. ඒ පිළිගන්න දෙවිවරුන් ඔබලා ආරක්ෂා කරනවා. දේවතා රක්කන්ති. දෙවිවරු පිළිගන්න කට්ටිය ඒ තමන් පිළිගත්තු දෙවිවරුන්ගෙන් ආරක්ෂා ලැබෙනවා කියලා පෙන්වනවා. දේවතා රක්කන්ති. නාස අග්ගිවා විසං වා සත්තං වා කමති. වස විස ගිනි දිය අවි ආයුධ. මේවෙන් විනාශ කරන්න බෑ. වස විස ගිනි දිය අවි ආයුධ. මේවෙන් විනාශ වෙන්නේ නැහැ. මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කළ සතර බ්‍රහ්ම විහාරයේ වඩන එක කරා. මේ ආනිසංසකට කියන්නේ. එතකොට තුවටං චිත්තං සමාධියති. සිත ඒක අරමුණක පිහිටිනවා. සාමාන්‍ය මිනිස්යාගේ සිත අර වඳුරා අත්ෙන් අත්තට පැන යනවා වගේ. මිනිස්යාගේ සිත ඇහැ කන නාසය දිව ශරීරයෙන් එකින් එකට මාරු වෙනවා. ඒ ස්වභාවය. එතකොට සමාධි සිතක් නැහැ. නමුත් මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කළ ධර්ම හතර වඩනවනම් සිහියෙන් සිත සමාධිගත වෙනවා. තුවටං චිත්තං සමාධියදී. මේ කියන්නේ චින්තනය හරහා තියෙන ධර්ම.
ඊළඟට මුකවන්නෝ විප්පසීදති මේ මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා යම් කෙනෙක් වඩනවා නම් හදවතේ ඒ ගුණේ තියෙනවා නම් හින්දනේ හරා වේදාන්ත ධර්මයේ එයයි බොහොම ලස්සනයි ප්‍රියමනාපයි දකින්න ප්‍රියයි ඒ මොකද ලේ ධාතුව පිරිසුදු වෙන නිසා මෙත්තා කරුණා මුදිතා අපේක්ෂා යම් කෙනෙක් හදවතේ පවත් ගන්නවා නම් එයාගේ ලේ ධාතුව පිරිසුදු වෙනවා වෛර ක්‍රෝධකමක් ඇති වෙන්නේ නැහැ ඒක නිසා එයා දකින්න ප්‍රියයි තුවටං චිත්තං සමාධියති මුකවන්නෝ කියන්නේ එකට කිව්වේ මුකවන්නෝ විප්‍රසිද්ධි කියන කරම කිව්වේ හැමෝම දකින්න ප්‍රියයි අසම්මුල්ලෝ කාලං කරෝති අන්න ඔබ ඉගෙන ගන්න තියෙනවා සිහි මුලා නොවි කල්රිය ගන්න කාලක් ක්‍රියා ගන්න තුන් කාලක් ඇති කරු නැහැ කාලක් ක්‍රියා කරන කොයි වෙලාවේද 10 වෙනි කාරණේ එතකොට කාලක් ක්‍රියාව කරන ධර්මයේ කොහෙද තියෙන්නේ කියලා දැන් ඔයා දන්නවා කොහෙද තියෙන්නේ වේදේ Hindu ධර්ම බ්‍රහ්ම මේතම් විහාරං ඉදමාහෝ බුදුහාමුදුරගෙන මේ බල ඉන්නේ බ්‍රහ්ම විහාරේ බ්‍රහ්ම විහාරේ ඉඳලා නිවන් දකින්න කල්පනා කරනවා කියුවොත් මේ හරක්නේ ගාථා වැරදි නෑ සූත්‍රේ වැරදි නෑ සියලුම බුදුරු දේශනා කරපු ධර්මය ඉතින් ඕක කොච්චර කිව්වත් ඔයතර තේරෙන්නේ නැත්නම් මට කන්න දෙයක්වත් නෑ දැන් ලක්ෂ වාරයකට වැඩි මම මේ කියලා තියෙනවා කර්ණේ මෙත් සූත්‍රේ සම්මා සම්බුදුරන් වහන්සේ දේශනා කරේ ඒ සූත්‍රය ඔය විදිහට කියලා තියෙනවා එතකොට අපි කොහෙද ඉන්නේ ඔව් තදින්ින් දැන් අවදිල බ්‍රහ්ම විහාරේ ඉන්නේ එතන මෙත්තා කරුණා මෙත්තා උපේක්ඛා ගුණ වඩන්නේ පැය කියලා කිව්වේ නෑ වැඩිම නරකක් කියලා කිව්වේ නෑ අපි කරන වැඩේ කිව්වා මොකටද එහෙම කියන්නේ මේට වැඩිය පිළිවිදුව මේ කරන්න ඕන නිසා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම හතර වඩන්න උද්ධං උද්ධං කියන්නේ උඩ අදෝච අදෝච කියන්නේ යට තිරියංච හරහ උඩ යට හරහ නැතුව කන්නේ මේ සූත්‍රයේ තියෙනවනේ ඒක ඔබල එහෙමද වැඩිවේ Hindu ධර්මේ නම් ඔක් කියලා නැහැ. ලෝතර බුදුහාමුදුරුවෝ උතන වෙනසක් කරනවා. ওই ධර්මේ වඩන්න ඕන කොහොමද? කොහොමද වඩන්න ඕන? මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන මේ ධර්ම හතර වඩන්න ඕන උඩ යට හරහා නැතුව. මේක ඇහුවද? පන්සලේ හාමුදුරංගෙන් ඇහුවද කියලා ඇහුවා. ඈ? ඉතින් හැමදාම කියනෝනේ කරන්නේ මේ සූත්‍රේ පන්සලට ගිහිල්ලා. දෙවියන්ට පින් දීමට කියලා කියනවනේ. කාගෙද වරද කවුරුවක් වරදි කරවන්නේ අපි වරදි කරවන්නේ වරද අපිම තියා ගන්නවා කාට දොස් කියලා හරියන්නේ නැහැ එතකොට උඩ යට හරහා නැතුව මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ධර්මයන් වඩන්න කියන්නේ ඇයි උඩ යට හරහා තියෙන්නේ මමත්වයේ තුල මම මගේ කියන වචන උඩ මමත්වෙන් තොරයි තථාගත සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය පින්වත්නි මෙන්න මෙතෙන්දි තමයි විශාල ගැඹුර තියෙන්නේ අද මේ හැම කෙනෙක්ම ඉන්නවා ඔය නිවන් දැක්කයි කියලා කියාවේ බුදුන් දැක්කයි කියලා කියන්නේ මමත්වේ නැති කරේ නෑ එහෙම කරනම් බොරු එතකොට මමත්වේ ගැන කතා කරනකොට මමත්වේ නැත්තම් ජාති ભેදයක් තියෙනවද කුල ભેදයක් තියෙනවද ආගම් ભેදයක් තියෙනවද නිකාය ભેදයක් තියෙනවද ඒ කික්කෙනෙක්වත් බුදුන් දැකලා නැහැ මේ පුටුව වල මම කියනවා ඒක මම දකිනවා බොහොම ලස්සනට යම් කෙනෙක් අහන්න කැමති නම් උත්තර මම උත්තර දෙන්න කැමති මුළු ලෝකෙටම ඒක දැනගෙන තමයි මේ පුටුව වල මම මේ කියන්නේ පැහැදිලිද තරහක් නෙමෙයි වෛරයක් නෙමෙයි එතකොට Hindu ධර්ම එපැයි කියලා කිව්වේ නැහැ. ඔබලා Hindu ධර්මෙම කරගෙන යනවා. එතකොට ඔබ Hindu ධර්මයෙන් බලාපොරොත්තු වෙලා ඔබට බුදුන් දකින්න බෑ. සෝතාපන්න වෙන්න බෑ, සකෘදාගාමී වෙන්න බෑ, අනාගාමී වෙන්න බෑ, අරිහත් වෙන්න බෑ. සතර මඟ සතර ඵලයට පත් වෙන්න ඕන නම් දිට්ඨිංච අනුපගම්ම සීල කියන එක තියෙන්න ඕන. ඒ සීල් වලට දන්නවද? ඒ සීල් කොහෙද තියෙන්නේ? කියන්න බලන්න මහණ වෙලින් නැත්තෝ කොහෙද ඒ සිල් තියෙන්නේ
ඇයි හැමදාම ඔයතු සිල් අරගන්නේ? ඈ නෑ යා අද දෙක එකහො කරලා ඔයතු ඔය කාරාවස්ත්‍රයේ ලොකු ඇත්තට දෙනකොට ලොකු මෑණියන්ට දෙනකොට ඒ ඇත්ත සමාදංගනනේ නේ. ඉතින් අපි নমස්කාරය කියනවා. කියන්න ඕනේ තුන් පාරක්. নমස්කාරය කියලා සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සත්‍යකරණතාය ඉමං කාසාවං ගහෙත්වා. මේ කාසාවත්‍රය දරන්නේ සියලු දුක් වලින් නිදහස් වෙන්න. එහෙම කියනවා. ඉතින් කොහෙන්ද ඔය කියන්නේ? ඈ? බුද්ධ ධර්මයෙන්ද කරන්නේ? ඈ? හින්දු ධර්මයෙන්ද කරන්නේ? ඉතින් අපි දැන් ඒක කල් දැම්මා. කල් දාලා දැන් කියන්නේ මොකද්ද? දෙව් මිනිස් සැප කෙලවර නිවන් සැප ලැබේවා කවම සාදුකාර දෙනවා. කවදාවත් ශ්‍රීමුකෙන් බුදුහාමුදුරුවෝ දේශනා කරේ නෑ එහෙම. මැරලා කියලා නිවන් දකින්නේ කියලා. සසරේ ඉපදෙලා නිවන් දකින්නේ කියලා. මේ ධර්මයේ අහනකොටම ප්‍රතිඵල ලැබෙනවා. සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය. නමුත් පින්වත්නි අපට වෙච්ච විශාල බරපතල අපලයක් තියෙනවා. ඒ අපලේ එලි කරන්න ඕන. අපිට වෙච්ච දේ මොකද්ද කියලා. ඒක අපි කාගේවත් වරද නෙමෙයි. මේ කාලයත් එක්ක එනකොටම අපිට සිද්ධ වෙච්ච දේ. එතකොට අපි තුන්රුවන් පිළිගන්නවා. දැනුත් අපි බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පිළිගන්නවා. ඒ තුන්රුවන් පිළිගත්තා කියන එකේ තේරුම ඒව කවදාවත් නැති වෙන ධර්ම නෙමෙයි. නැති වෙන ධර්ම නෙමෙයි. ඇයි එහෙම කියන්නේ? හේතුඵල ධර්මයෙන් හටගත් ධර්මිකුත් නෙමෙයි ඒක. හේතුඵල ධර්මයෙන් හටගත් ධර්මයක් නෙවෙයි නිසා හටගත් ධර්මයක් නම් නැති වෙනවා. හටගත් ධර්මයක් නෙවෙයි පින්නත් මේ බුද්ධහම. ඒ දර්ශනය. මේ ඔබල හැම කෙනෙක් ළඟම. ඔය තුන්රන් වැඩේ ඉන්නවා. තුන්රන් පෙන්න බුදුහාමුදුරුව පෙන්නුවේ වෙන මොකක්ද නෙවෙයි. හැම සිරුවෙක් කුමාරය පෙන්වුවේ බඹයක් පමණ ශරීරයේ බඹයයි. බඹය කියලා කියන්නේ අඟල් 12 අඩි එක නෙමෙයි. ඒකත් බඹය තමයි. ඒක මිම්මක්. මිම්ම කියන අර්ථයෙන් බඹය කිව්වේ. ඇස කන නාසය දිව ශරීරයේ මනත් එක්ක හයයි. මේක තමයි ලෝකේ තියෙන්නේ. ලෝකේ නිදාසීම තියෙන්නේ මෙතන. ඇස කන නාසය දිව ශරීරයෙන් මන. ලෝකයක් ලෝක නිරෝධයක්. මේක තමයි ලෝතර බුදුහාම විසනක උදන්නේ. අද පින්නත් නේ කොච්චර ඈතට ගිහිල්ලාද මේක ඔයතර තේරෙන්නේ නැහැ. එතකොට ඒක තේරෙන්නේ නැහැ කියන්නේ ලෝතර බුදුහාමඳුරු ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරා. ධම්සප්පවතුන් සූත්‍රයේ දේශනා කරනකොට අපි එදා ශාසනය ගත්තාම බුදුහාමඳුරෝ ගෞතම බුදුහාමඳුරෝ පහළනකම් බුදු කෙනෙක් හිටියේ නැහැ. බණ අහන හිටියේ තවුසෝ. කොණ්ඩඤ්ඤ, බද්ධිය, වප්ප, මහානාම, අසජි. මේ තවුසෝ පද දෙනවා. ඒ තවුසෝ පද දෙනාට දවසක් නෙමෙයි. දිවා රාත්‍රී දෙකේ මාස තුනක් ධර්ම දේශනා කරා. තුන් දෙනෙක් පිණ්ඩපාත යනවා දෙන්නෙකුට දේශනා කරනවා. දෙන්නෙක් පිණ්ඩපාත යනවා තුන් දෙනෙකුට දේශනා කරනවා. මේ විදිහට මාස 3ක් දේශනා කරාම කොණ්ඩඤ්ඤ කියන ඇත්ත තමයි පළමුවෙම දැක්කේ. කොණ්ඩඤ්ඤස්ස විරජන් වේතමලන් ධම්මචක්කෝ උදපාදි. මොකක්ද දැක්කේ? මේ හේතුන්ගෙන් හේතුඵල ධර්මයක් මේ කියන්නේ. හේතුඵල ධර්මය. මේ හේතුන් හටගත් යම් ධර්මයක් තියෙනවා නම් නැති වෙන සුළුය කියලා දැක්කා. එතකොට පළමුවෙම බුදුහාමුදුරුවෝ ආමන්ත්‍රණය කරේ ධම්මචක්ක පවත්තන ද්වේමේ භික්ඛවේ. භික්ඛු කියලා කිව්වේ කාටද? භික්ඛු කිව්වේ හාමුදුරන්ට නෙමෙයි දා. ඒ භික්ඛු කියන වචනේ ඉන්ද්‍රිය පහ පාවිච්චි කරන හැමෝටම කිව්වා. භික්ඛු කියන්නේ භික්ෂාවෙන් ජීවත් වෙනවා, ගොදුරු ගන්නවා කියන අර්ථය පාලියේ. ඇහැට වර්ණ රූපයේ ගොදුරක් වෙනවා, කනට ශබ්ද රූපයේ ගොදුරක් වෙනවා, නාසයට ගන්ධ රූපයේ ගොදුරක් වෙනවා, දිවට රස රූපයේ ගුදුරක් වෙනවා, කාට ස්පර්ශ රූපයේ ගුදුරක් වෙනවා. වර්ග පහයි.
එතකොට මේ හැම කෙනෙක්ම කුඩා සත්පාව මේකට අයිති වෙනවා. පස්සක දවස් විතරක් නෙමෙයි. මේ ධර්මයේ ලෝක ධාතුරේ ඉන්ද්‍රිය පාවිච්චි කරන මේ හැම සතෙකුටම අයිති වෙනවා. එතකොට පංචවග්ගයේ බික්කුව කිව්වහම පුජ්‍යලියෝ පද්දෙනෙකුට කිව්වේ නෑ පින්වත්නි. කොණ්ඩඤ්ඤබද්ද බප්ප මහණ කෙනෙක් ඒ පුජ්‍යලියෝ තමයි බණ ඇහුවේ. නමුත් පුජ්‍යලියෝ පද්දෙනෙකුට නෙමෙයි කිව්වේ ඉන්ද්‍රිය පහට. ඇයි? එතකොට ඒක පෙන්වන්නේ උප්පත්තිය ගැනකොට දුක ගැන කතා කරනකොට දුක්ඛ සත්‍ය නේ උන්වහන්සේ දැක්කේ. පළවෙනි එක කියන ජාතිපි දුක්ඛා. ජරාපි දුක්ඛා. ව්‍යාධිපි දුක්ඛෝ. මරණම්පි දුක්ඛං. සංකිට්ඨේන කොටින් පංච උපාදාන කන්දා දුක්ඛා. මේ ඉන්ද්‍රිය පංචකය තමයි දුකේ කියලා කිව්වේ. මොකද්ද? ජාති දුක. මේ ජාති දුක කියලා ඒක පිළිබඳව පෙන්වන්නේ එදා ලෝතර බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන කාලෙත් වරද්දගත්තා. බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරන කාලේ. ඒක නිසා ප්‍රශ්නයක් මතුවුණා. ඒ ප්‍රශ්නෙට උත්තර වශයෙන් තමයි සත්‍ය විභංගේ පහළ වුණේ. සත්‍යය බෙදලා බලන්න. සත්‍ය විභංග සූත්‍රය කියන්නේ ඒකයි. සත්‍ය විභංගේ සූත්‍රය තියෙන මෙහෙම. අවැට්නි. අවැට්නි. ජාතිය කියන්නේ කුමක්ද? කතමංචාවසෝ ජාති. ඇවැත්නි ජාතිය කියන්නේ කොහොමද? කන්දානම් පාතු බව. ස්කන්ධයන්ගේ පහළ වෙහිම. කන්දානම් පාළු බව පාතු බව ආයතනානම් පටිලාභෝ. ආයතන. ආයතන කියන්නේ මොකද්ද? පැටරි. පැටරි කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය. මේ පැටරි පහක්. ආයතන. ආයතන ඇටා මොකද්ද? ස්කන්ධ. මේ පැටරි පහෙන් හදන බඩු මොනවද? ස්කන්ධ ගොඩවල්. ඇහෙන් ගන්න ගොඩ වර්ණ ගොඩක්. කණෙන් ගන්න ගොඩ ශබ්ද ගොඩක්. ඒ පුද්ගලෝ නෙමෙයි. නාසයෙන් ගන්න ගොඩ ගන්ධ කියන එක ගොඩක්. හරි, නාසයෙන් ගන්න ගොඩ. දිවෙන් ගන්න ගොඩ රස කියන එක ගොඩක්. කයෙන් ගන්න ගොඩ ස්පර්ශ කියන එක ගොඩක්. ගොඩවල් පහ. ගොඩවල් පහයි ආයතන පහෙන් පැටරි පහෙන් උපදින ඒවා. කන්දානම් පාතු බව ආතරට පට ලබු. අයං වෙච්චටි ජාති. මෙන්න මේ දෙකටයි ජාතිය කිව්වේ. පුද්ගලයෝ ගැන නෙමෙයි. පුද්ගලයෙක් ගැන බුදුහාමුදුරුවෝ කොහෙවත් දේශනා කරන්නේ නැහැ පෙන්වන්නේ. දැන් හරි ඔබල මේක නිවැරදි කරගන්න ඕන බුදුන් දගෙන කැමති නම් නැත්තම් හින්දු ධර්මෙම ඉන්න. බුදුහාමුදුරුවෝ කවදාවත් පුද්ගලයෙක් ගැන කතා කරන්නේ නැහැ. හැබැයි මතක තියාගන්න සිදුවෙක් කුමාරයෝ ලෝකේ පහළෝනේ පුද්ගලයෙක් වශයෙන්. හින්දු ධර්මයේ පිළිගත් කෙනෙක් වශයෙන් එතුමා ලබාගත්තේ සම්මා සම්බුද්ධත්වය. උප්පත්තියේ ජරා ව්‍යාධිය මරෙන්නේ නැත්තන. ඇයි දැන් මේ මුරගාල ඔබලට කියන්නේ මේක දැන් හරි හරිගස්ස ගත නැත්තම් කවුදද ඔබ හදාගන්නේ? මේක වැරදි කියලා කියන කෙනෙක් කෙනා නම් එන්න නෑ. බුදුහාමුදුරේ එහෙම කිව්වේ නෑ කියලා කියනවා. එතකොට සිදුවෙක් කුමාරයෝ ගත්තාම සිදුවෙක් කුමාරයෝ පුද්ගලයෙක්. අපි ඒක පිළිගන්නවා. සිදුවෙක් කුමාරයෝ උපන්න කෙනෙක්. සිදුවෙක් කුමාරට මව කෙනෙක් ඉන්නවා, පිය කෙනෙක් ඉන්නවා, රජපෞලක උපන්නේ. ඒ ඔක්කොම තියෙනවා. නමුත් පින්නත්නේ ගෞතම බුදුහාමුදුරුවෝ ගත්තොත් ගෞතම බුදුහාමුදුරුවෝ කියන්නේ සිදුවෙක් කුමාර බුදු සම්මා සම්බුද්දපතලා. එතුමාට මව කෙනෙක් නැහැ, පිය කෙනෙක් නැහැ. පරම්පරාවක් එහෙම ගෙනියන කෙනෙක් නෙමෙයි. සම්මා සම්බුද්දයි. ඉතින් මේක තේරෙනවද? මේක තේරෙනවද කියලා ඇහුවා. මේ ස්වභාවය කියන්නේ මේක ඔබලට තේරෙනවද? ඈ? ඒක තමයි කුටි සූත්‍රය බලන්න කිව්වේ. කුටි සූත්‍රයේ තෙමගුල කියලා පෙන්වෙත් ඒක නිසා. තෙමගුල කියලා පෙන්වෙත් ඒක නිසා. ඒක සම්මා සම්බුද්ධ කියන්නේ පුද්ගලයෙක් නෙමෙයි. දෙවියෙක් බ්‍රහ්මයෙකුට අයිති වෙන්නේ නැහැ. දෙවියන්ට, බ්‍රහ්මයාට, මාරයාට, යකාට අයිති වෙන්නේ ඔක්කොම වේදාන්ත ධර්මත් එක්ක සම්බන්ධයි. බුදුහාමඳුරු දැක්මේ ලෝකෙ තියෙන යථාර්ථය තථාගත භූත තතතාත තියෙන ආකාරය ඒ ආකාරයෙන් දැක යථා භූතං ඥාන දසනං සුවිසුද්ධං අහෝසි කියලා කිව්වේ ඒක නිසා. පැහැදිලිවම දැක්කා. ඒතර පැහැදිලිව දැකලා ආයෙම දකින්න දෙයක් ඉතුරුනේ නැහැ. ඒ නිසා සම්මා සම්බුද්ධ කියනවා. මෙතන විද්‍යාචරණ සම්පන්න කියනවා. සුගත කියනවා.
යහපත් ගමනක් ගියා. යහමත් ගමන ගැන සියලු සියලු ධර්මයන්ගෙන් නිදහස් වුණා. ඉතින් මේ කියන ධර්ම ඔබලට කියන්නේ ඊටාම ගෞරවයෙන්. මෙතන තියෙන්නේ එකතු වීමක්. කඩාකප්පල් වෙලා එක්කෙනෙක්ගෙන වෙන්වෙලා යෑමක් නෙමෙයි. මම දැක්කේ 1971 ඉඳලා මේ දර්ශනේ ඉඳලා ඒ දේශනා කරන කාලේ ඉඳලා විශාල සෙනඟක් හිටියා. උඟා දෙනෙක් ධර්මයේ දැකලා අයින් වුණා. එහෙම අයින් වෙනවා නම් ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයට එන්නේ නැහැ මේ විදියට. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහෝ කියලා කියන්න බෑ. යම් බුද්ධ සෙට්ටෝ යම් ශ්‍රේෂ්ඨ බුදුරෙක් ඇද්ද? ඒ බුදුරු කොහමද ඉන්නේ? පිරිවරත් එක්ක. පරිවන්න ඊසුචින්. පිරිවර නැති බුදු කෙනෙක් නැහැ වෙන්නන්නේ. බුදුහාමුදුරන්ට පිරිස ඉන්නවා. ඒ පිරිස ඔක්කොම කොයි විදියද? යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න ඊසුචින් සමාධි මානං තරිකඤ්ඤ මාහෝ තේන සමාධි සමෝන විජ්ජති. මුලාව ඇති නොකරන සමාධියක් සම්මා සම්බුදුරන් වහන්සේට තියෙනවා. ඒක බුද්ධ රත්නය. ඒක බුද්ධ රත්නය. ඒ රත්නය අපටත් ලැබෙන්න ඕන. ඒව හොරගම් කරලා ගන්න බෑ වෙන්නත්. වංචාවෙන් ගන්න බෑ. ඒ මාර්ගයේම යන්න ඕන. අද වෙච්ච දේ කියන ගියාම මොකද්දෝ සැකයක් මතුවෙනවා. ඒ සැකේ මතුනහම මේක මේ කාල සීමාවේ කිව්වම මොකද්ද කියලා දන්නේ නැහැ තේරෙන්නේ. මොන විදිහට මිනිස්සු තෝරගන්නවද කියලා. ඒකයි මම මේ නොකිය ඉන්නේ. තව ටිකක් ඉවසලා ඉන්නවා, නොකිය ඉන්නවා. තව මිනිස්සුන්ට කතා කරන්න ඉඩ දෙනවා. තව කතා කරන්න මිනිස්සුන්ට ඉඩ දෙනවා. ඒ මොකද මේක අද නැත්තේ අධිගමණය විතරයි. අධිගමණය නැති වෙන්නේ නැහැ. අධිගමණය නැති වෙන හේතුවක් තියෙනවා. ඒ ප්‍රශ්නේ ලෝතර බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා. මේ සම්මා සම්බුදුරණවහන්සේගේ ශාසනය මේක අමතක කරන්න එපා. අමතක කරන්න බෑ. ඒව තියෙනවා පොත්පත්වල විතරක් නෙමෙයි. ඒ ඔක්කොම ලියලා තියෙන ගෙවල්වත් තියෙනවා. එක ධර්මයක් තමයි සිද්ධාර්ථ කුමාරයෝ. හරි? නේරංජන ගංගාව තරණය කරන එක පොටකක් ගහලා පෙන්නලා තියෙනවා. කාන්තකාශ්‍යප පිටිපස්සේ සිද්ධාර්ථ කුමාරයෝ ඉස්සරහින් අර මොකද කන්නැමතිය තමයි කිව්වේ. කන්නැමතිය පිටිපස්සෙන් ඉන්නවා වල්ග පැත්තට. නමුත් කන්නැමතිය ඉස්සරහින් ඉන්නවා මාලිගාවේ ඉන්නකොට. එයා තමයි සිදුවෙක් වුණාට අවවාදන ශාසන කරන්නේ. නමුත් සත්‍ය සොයාගෙන යන ගමනේදී නිරංජන ගංගාවෙන් ගුණ කරන්නේ. ඒතර නිරංජන ගංගාව මේ හැම කෙනෙක් ගාම තියෙනවා. නේ කියන්නේ නැහැ, රංජන කියන්නේ ඇලෙන්නේ. මේ ඕගවල ඇලෙන්නේ නැහැ. මේක ගලාගෙන කාමෝගේ, භවෝගේ, ditthiyoge, අවිද්‍යාවෝගේ. ඕක හතරක් තියෙනවා. මේ හතරේ ඔය අතු ගලාගෙන යනවා. මේක තවත් ඇලෙන්නේ නැහැ කියලා තමයි පණින්නේ. එතකොට මැරෙන්නේ පළවෙනිම කාන්තකස්සයා. ඒ කාන්තකස්සයා කියන්නේ බුරුබුරා නගින රාගයට. ඒක හැමෝටම තියෙනවා කියලා. බුරුබුරා නගින රාගය. ඒ කාන්තකාශ්‍යය. එයා තමයි පැල්ල මැරෙන්නේ. ඒ පැල්ල මැරුණට පස්සේ තමයි බුවැටේ පැල කරගන්න පුළුවන්. ඒක තියෙදි බෑ. අර දේවින්නාංශ ගෙදර ඉන්නවා. යසෝදරාව. දරුවත් බලාගෙන. මේ සසර ගමන යන ගමන මට පෙන්නන්නේ. එක දවපන් අත්තු පහේ කිව්වේ ඒකයි. ඒක සිදුවෙක් කුමාරයෝ. කාන්තකාශ්‍යයත් එක්ක ගියාට කාන්තකාශ්‍යය පැල්ල බැන්නා. චන්න ආභරණ දෙල ගෙදර යවනවා. චන්න ආපහු ගෙදර ආවා. චන්න කියන්නේ
කවුද මේ? මේ චන්න කියන්නේ හැම කෙනෙක් ගාම ඉන්නවා. චන්න කියන්නේ චේතනාව. දැන් ඔබ බණහන් එන්න හිටලා තමයි චේතනාව පහළ වුණා. ඒ තමයි චන්න. ඒර මේ මේ කඳක් අරගෙන තල්ලු කරගෙන ආවා. වාහනයෙන් හරි කොහෙන් හරි අරගෙන ආවා මෙහෙට. කවුරු නිසාද? චන්න. බස් එකෙන් ආවත් පයින් ආවත් චන්න තමයි ඔයාලට එන්න කිව්වේ. චේතනාව පහළ වුණා. අද බණහන් එන්න ඕන. ඕකගෙන් බණහල යන්න. ඉතින් ආවා. ඒක තමයි ස්වභාවය. චන්න. එතකොට චේතනාව පහළ වෙන්නේ නැතුව බණහන් එන්න බෑ. නමුත් පින්නත් මෙතෙන්දි මේ කියන්නේ චන්න වල්ගේපතර දැම්මයි කියන්නේ අර්ථය මොකද? චන්න ඉස්සරහට දැම්මොත් ඒක හොඳයි. ගෙදර ඉන්නකොට නම්. ගෙදර ඉන්නකොට මාලිගාවේ ඉන්නකොට මාලිගාව දියුණුවට ඒවට හොඳයි චන්න ඉස්සරහට දාන එක. එයාගෙන් තමයි ඔක්කොම අහගන්නේ. චන්න පිටිපස්සට දාන්නේ ඇයි? ඒ කියන්නේ චන්න ඉස්සරහට දැම්මම චන්නට කතුරු වෙන්නේ මම. ඒක තේරෙනවද නැහැ? චන්නට කතුරු වෙන්නේ මම. කවුද? ඒක තේරෙන්නේ? මේ කියපු කතාව තේරෙනවද? චේතනාව පහළ වෙන්නේ මම මුල් කරලා. එතකොට එකනින් ඇති වෙන්නේ මොකද්ද? තමන්ට කර්මයක් ඇති වෙනවා. එක්ක කුසල කර්මයක්, එක්ක අසල කර්මයක්. ඒ කුසල කර්ම අකුසල කර්ම ඇති වෙනකොට ඔය ඇති වෙන්නේ භවයට. ඒවා විඳින්න ඕන, විඳිනේ කරන්න ඕන. කුසල් කුසල් වලට විඳින්න සැප විඳින්න ඕන, අකුසල් වලට දුක් විඳින්න ඕන. සසර දිගට යන්න ඕන. මේ කුසල් අකුසල් දෙකෙන්ම තොර මාර්ගයක් තමයි කර්මක්ෂය කරන ඥානය කියන්නේ. මේව කාගෙන් ඉගෙන ගත්තේ වැට්ටු? කාගෙන් ඉගෙන ගන්නෙ? ඇයි මම මේ කියන්නේ? ඒ ධර්මයේ පැහැදිලිව දැක්ක නිසා. ඒක බය නැතුව කියන්න පුළුවන්. ඔයතර බයක් වෙන දෙයක් නැහැ. කර්මක්ෂය කරන ඥානය තියෙන්න ඕන. කර්මක්ෂය කරන ඥානය තියෙනකොට මමත්වයේ තියෙන්න බෑ. මම බුදුන් දකින්න වෙයි කියලා කියන්නේ නැහැ. මම නිවන් දකින්න වෙයි කියලා කියන්නේ නැහැ. මගේ නෑ නිවන් දක්කන්න. එහෙම කියලා කියන්නේ නැහැ පින්නත්. මමත්වයෙන් තොරයි. ඉතින් මේ හැම කෙනෙක්ම තථාගත දර්ශනයට එනවා නම් ඒ පැත්තට යන්නේ. එතකොට මමත්වය දිනු කරනවා නම් මම පැත්තට යනවා නම් ඒ සසර දිගට යන පැත්ත. ඒකනේ දිනුවක් බලාගෙන යන පැත්ත. හැබැයි දිනුවක් බලාගෙන ගියාට එතන තියෙන්නේ කෝලහලයක්. ඒ කෝලහලේ නවත්තන්න බෑ. ඒකට පොඩි මම නිදර්ශනයක් කියනවා ගෞතම බුදුහාමුදුරන්ගේ ශාසනයෙන්. ඔයාලට තේරුම් කරගන්න. ලෝතරා තථාගත සම්මා සම්බුදුන් වහන්සේ උතුම් ධර්මයේ ලෝකිතින ශ්‍රේෂ්ඨම ධර්මයේ දේශනා කරා. ඒ ධර්මයේ දේශනා කරන ලෝකෝත්තර වශයෙන් මාර්ගඵල ලාභින් මේ ලෝකෙ පහළ වුණා. කෙනෙකුට බුදු වෙන්න යන්න පාර පෙන්නවා. කෙනෙකුට ධර්මයේ පිළිබඳව රහතන් වහන්සේ කෙනෙක් වෙන්න පාර පෙන්නවා. කෙනෙකුට සම්මාදිට්ඨිය පහළ කරගන්න පාර පෙන්නවා. අඩුම ගානේ නාම රූප දෙක සම්බන්ධ. අර අතකින් කරවැලකේ අතකින් දඩු බෑ කිව්වේ ඒකයි. එනකොට මේ දෙක අල්ලගෙන ඉන්න නෙමෙයි කිව්වේ. මේක තේරුම් අරගෙන නිදහස් වෙන්න. මේ නාම රූප දෙකෙන් නිදහස් වුණොත් එතන සම්මාදිට්ඨිය පහළ වෙනවා. එත්ත නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. නාම රූප දෙක ඉතුරුවම නැති කරාම මොකද පහළ වෙන්නේ? සම්මාදිට්ඨිය. එතන කරවැලක් නැහැ. නඩු බුල් බෑත් නැහැ. දෙකෙන්ම අයින් වුණා. එතන මැරෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය පහළ වුණා මැරෙන්නේ නැහැ පින්නත්. දිට්ඨිංච අනුභවම්ම සීල කියන්නේ මැරෙන්නේ නැහැ කියන එක. මරණයක් නැහැ. අනම දිව්‍ය ලෝක කියන්නේ බ්‍රහ්ම ලෝක කියන්නේ නැහැ. මැරෙලා උපදින්නෙත් නැහැ. මේ ඉපදීම මැරීම තියෙන වේදාන්ත ධර්ම හරහා. ඉතින් මේක ලේසියෙන් කෙනෙකුට කිව්වට තේරෙන්නේ නැහැ. එතකොට බුදුදහම නිවැරදිව දැක්කොත් තමයි පින්නත් නේ නිවන් දකින්නේ. උප්පත්ති මරණයෙන් තොර වෙන්නේ. උප්පත්ති මරණය නැහැ කාටවත්. දැන් ඔබල පිළිගත්තු විදිහට තියෙනවා. ඔබ පිළිගඩගෙන තියන්නේ කෙනෙක් ඉන්නවා කියලා. ඒ කෙනාට තියෙනවා. ඒක කෙනා නැති වෙන තැන තමයි කොතනද? නේ කියන්නේ නැහැ. රංජන කියන්නේ ඇලෙන්නේ. මේකේ තවත් ඇලෙන්නේ නැහැ කියලා
අත්තර දාල යනදාට ආපහු ගෙදර යන්නේ නැහැ. ඒ යන්නේ නිරංජන ගංගාවෙන් අයින් වෙලා එහා පැත්තට ගියපස්සේ ආපහු ගෙදර යන්නේ නැහැ. එහෙම වෙන්න ඕන. ආපහු ගෙදර යනෝ නම් ඒක හරියන්නේ නැහැ. නේ රංජන. නේ කියන්නේ නැහැ රංජන කියන්නේ ඇලෙන්නේ. මොහොක දැලි නැති කාමෝගේ භවෝගේ දිට්ඨියෝගේ අවිද්‍යාවෝගේ. ඕක හතරක් තියෙනවා. කාමෝගේ තමයි අර කන්තකාශ්‍යප වෙන්නේ. හරි? කාමෝගේ භවෝගේ භවය තමයි තදනින්ද අඩනින්ද අවදි අරගෙන මේ මේක චක්‍රය අනේක භවෝගේ. අවිද්‍යාවෝගේ කියන්නේ තදනින්ද ගත්තාම අපි මොන මොදයක්වත් දන්නේ නැහැ. මේ ඕක තරණය කරන්න. එතකොට ඒක කොහෙද තියෙන්නේ? තොවිල් කවියෙන් නම් කියන මෙහෙම. හත් අඩියේ වින කපනෙමි නේරංජන ගංගාවට. හත් අඩියේ. හත් අඩියේ මොකද? හත් අඩියේ වින කපනෙමි නේරංජන ගංගාවට කියලා තොවිලියේ තොවිල් කරේ කියනවා. මොකද ඒ කියන්නේ? හත් අඩියේ මොකද? මේ අඩි හතක් තියෙනවා. ඇස කන නාසය දිව ශරීරයේ මන. එතන හයයි. ඊළඟට සත්‍යයේ පුද්ගලයේ ආත්මයක් ජීවයක් තියෙනවා කියලා ගන්න එක හතයි. දෙවියන් බ්‍රහ්මයේ කිව්වත් ඒකටයි කියනවා. යකෙක් කිව්වත් ඒකටයි කියනවා. එතකොට හතම මේ හතෙන්ම නිදහස් වෙන්න ඕන. හත් අඩියේ වින. ඔය කොහොමද තියෙන වින? ඔය කපනවනම් නිරංජන ගංගාට වැටෙන්න ඕන. ඒත් ඔයලින් කියන්නේ. toy කපියුලි. හත් අඩියේ වින කපනෙමි නිරංජන ගංගාවට. නේ කියන්නේ නැහැ. රංජන කියන්නේ ඇලෙන්නේ. එතන මේ නිරංජන ගංගාව හැම කෙනෙක් ගාම තියෙනවා. කාමෝගේ, භවෝගේ, දිට්ඨියෝගේ, අවිද්‍යාවෝගේ. ඉතින් ඒකෙන් ඈතර වෙන්න ඕන ඔබලමයි. ඔයත් මේ බොරු කිව්වට ඒකොඩ වෙන්නේ කොහොමද? ඒකොඩ වෙලාද? ඈ? ඒකොඩ වෙලාද? ඒකොඩ වුණා නම් උප්පත්තිය, මරණය, ජරා ව්‍යාධිය නැහැ. ඒ හතරෙම නිදහස් වෙනවා. ඒව ගැන කතා කරන්න දෙයක් නැහැ ඔයාට. සම්මා දිට්ඨිය පහළ වෙනවා. එතකොට දැන් බැලුවහම මේ ධර්මය හරි සරලයි. එක පැත්තකින් බලනකොට මහ විශාල ගැඹුරක් පේනවා. මේ ගැඹුර පේන හේතුව මම දකිනවා. එදා ලෝතර බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරා. ඒ බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය පහළ වෙන්න කරුණ කියා දුන්නා. එතකොට එහෙම කියන්න පුළුවන්කම ලැබුණේ උන්වහන්සේ අධිගමණය ලැබලා තිබුණා. බුද්ධත්වයේ ලබා ගත්තා. ධර්මයේ දැනගත්තා. සංඝ රත්නය ගැන දැනගත්තා. තුන්රුවන් උන්වහන්සේට පහළ වෙලා තිබුණා. මම දකින දේ. එතකොට ඒ ශක්තිය නිසා බොහෝ දෙනා ඒ බුද්ධ කාලේ අමා වහණ යනට පත් වුණා. කෙනෙක් බුදු වෙන්න ගියා. කෙනෙක් රහත් වෙන්න ගියා. කෙනෙක් සංඝ රත්නයට ඇතුල් වුණා. සම්මාදිට්ඨිය පහළ කරගෙන. එතකොට ඒ අධිගමනයේ කියන එක ලෝකෙ තිබුණට මහා ප්‍රඥාවෙන් සොයාගන්නේ සම්මා සම්බුදුරන් වහන්සේමයි. ඒක ගුරුමුෂ්ටියත් දෙල හංගන්නේ නැහැ පින්නත්. ඒක නැති වෙන්න හේතුවක් මේ ලෝකෙට ඇති වුණා. ඒක මම ඔබලට කියාගෙන. ඒකත් තියෙනවා අර කර්මක්ෂේකන ඥානය වගේම. ගෙවල් වල බිත්ති වල ගහලා තියෙනවා පින්තූරයක. ලෝතුරා සම්මා සම්බුදුරන් වහන්සේ කොහෙද යන්නේ? ඈ කැලේට යනවා. කැලේ කොහෙද? මොකද කැලේ නම? පාර්ලේය වනයේට. මේක අමතක කරන්න එපා. මේකත් දේශනාවක්. එතකොට ওই පාර්ලේය වනයේට වඩිනකොට ওই සම්මා සම්බුදුරන් වහන්සේගේ බොහොම ඒ බුදුන් දැකපු ඇත්තෝ. ධර්ම දැකපු ඇත්තෝ. ඒ ඇත්තන්ගේ වැඩ කටයුතු කරගෙන ඉගෙන තැඟලා. දැන් ඊට පස්සේ හිටියේ කවුද? ශාසනය පැවතුනේ කවුරු අතරේ? බුදුහාමුදුරුත් එක්ක. සාමාන්‍යයෙන් අපි වගේ මහණ වෙච්ච කට්ටිය. අපි වගේ මහණ වෙච්ච කට්ටිය දැන් ඉන්න වගේ. මහණ වෙලා මේ ශාසනය අරගෙන යනවා. දැන් බුදුහාමුදුරුත් වැඩ ඉන්නවා. මේ කියන්නේ මට මේ කියන්න ඕන.
ඒ ගිහිල්ලා ගිහිල්ලා ධර්ම විනය හොඳට දැනගත්තා. ඇයි බුදුහාමුදුරන්ගේ ඒ ධර්ම විනය හොඳට දැනගන්න පුළුවන්. එවන් ධර්මීය කෙනෙක්ත් හොඳට දැනගත්තා. ওই දෙක දැනගත්තට ධර්ම විනයයි ධර්මය දැනගත්තට පින්නත් නේ බුදුන් දකින්නේ නැහැ. මාර්ගඵලවලට පත් වෙන්නේ නැහැ. ඒ මොනනම් අද මේ තත්ත්වේ නැහැ. එහෙනම් අදත් මේ ධර්මයේ ඒ විදිහට බබලනවා. ඒක ශ්‍රීමක දේශනාවක්මයි. ඔයගොල්ලෝ නැහැ කියන බෑ කිසි කෙනෙකුට. මේක මතු කරේ මොකද අපිට වෙච්ච දේ කරන ටිකක් පස්සට බලන්න ඕන මොකද මේ අපිට මේ වුනේ කියලා. ඒතර මේ ශාසනයට පු ඇත්තේ කවුද මේ දෙපැත්තකට බෙදුනේ? දෙපැත්තකට බෙදුනේ කවුද? එකම හාමුදුරුවරු. මේ හාමුදුරුවරු පැවිදි වෙලා ඉන්න කට්ටිය. එකක් ධර්ම විනය, අනිත් එක මොකද්ද? ධර්මය, අනිත් එක විනය. ওই දෙක. ඉතින් මේ දෙක දැනගත්තා පස්සේ මේ දෙන්නගෙන් මේ දෙපැත්තෙන් කවුද ලොක්කෝ? ඇයි ඒකෙන්? ඇයි ලොක්කමක් ආයේ උතෙන්ට කොහෙන්ද? ලොක්කමක් බුදුහාමුදුරුවෝ කෑදුන්නේ නැහැ නේ ලොක්කම. ලොක්කම කොහෙන්ද ආවේ? ඈ මේ හාමුදුරන්ට ලොක්කමක් ආවේ කොහෙන්ද? දැන් පැවිදිල බුදුහාමුදුරුවෝගනේ පැවිදිලි හිටියේ. හොඳට තේරුම් කරගන්න මේක. ලොක්කමක් ආවේ කොහෙන්ද? ලොක්කමක් ආවේ කායෙන් වෙන්නේ තමා තුලින්ම. ධර්මය දන්නේ නැත්නම් මම තමයි ධර්මයට අධිපති. විනය දන්නේ නැති අපි තමයි ඊටත් වැඩි උසස්. ධර්මයේ හික්මීමෙන් අපි අධිපති. මේ විදිහට මමත්වයේ තුල වාදයක් ගොඩ නැගුණා. ඒකට ලෝතර බුදුහාමුදුර මේක ඉතාම සරල දෙයක්. සුළු ප්‍රශ්නයක්. මේක निराකරණය කරන්න ලෝතර බුදුහාමුදුර වැඩියහම. ලෝතර බුදුහාමුදුර දුන්න උත්තරේ මොකද්ද? ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. ඔබ වහන්සේගේ වැඩක් බලා ගන්න. අපේ වැඩේ අපි කරගෙන යන්න. මේ ශාසිරට එහෙම අවස්ථාවක් ආවා. ඊට පස්සේ බුදුහාමුදුරු තරහ වුණේ නැහැ. කවුරක් එක බුදුහාමුදුරු තරහ වෙන්නේත් නැහැ. බුදුහාමුදුරු පාර්ලේයේ වණේට වැඩියා. ඒක ඔබලට තේරෙන්නේ නැහැ. පාර්ලේයේ වණේ කවුද ඉන්නේ? මේ අපි. තවමත් අපි මිනිස්සු නෙවෙයි. තවමත් අපි මිනිස්සු වගේ පෙනුනට, මිනිස් භූතයට වුණට අපි තවමත් වඳුරු ඇත්තෝ වගේ කට්ටිය. තිරිසන්. මිනිස්ස ගතිගුණ නැහැ අද. අද සමාජයේ මිනිස් ගතිගුණ නැහැ පින්නත්නේ. කෙනෙක් විනාශ කරන්න, කෙනෙක් මරන්න ලෝක ස්වභාවය තියෙන පුදුමාකාර විදිහකට නැඹුරු වෙලා. මෙහෙම වෙනකොට කොහොමද පින්නත්නේ ශාසනයක් පවතින්නේ? ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ ශාසනය දා ඉතාම ලක්ෂණට ශෝක පැහැදිලිව බැබළුවා. අමරණීය ධර්මයකටපත් වුණා. ඒ ලැබුණු ධර්මයේ ඒ ජය නැත්තේ අධිගමණය බුදුහාමුදුරු නැත්තන් නැහැ. බුදුහාමුදුරු නැතුව අවුරුදු කෝටියක් ධර්ම ඇහුවත් ඒ එතුම තමයි මේ ධර්මයේ ධර්ම විනය ධර්මයේ ඇති කළා. අධිගමණයට වෙනකම් පාර පෙන්නේ මාර්ගඵල. එදා ඉඳලා මං හිතන්නේ නැහැ මාර්ගඵල තියෙනවා කියලා. ඉතින් පින්නයි දැන් ප්‍රශ්නයක් තියෙනවා. ඊළඟට පහළ වෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය. මෛත්‍රී බුද්ධ ශාසනය පහළ වෙනකොට ගෞතම සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මයේ ඒ ගාන්ටම තියෙන්න ඕන. අධිගමණය තියෙන්න ඕන. ඒතකොට දැන් ගෞතම බුදුහාමුදුරන්ගේ ධර්මයේ තමයි ඔබලට මතු කළ වෙ වෙන්නන්නේ. එතෙන්දී ඔබ අඩුම ගානේ සම්මාදිට්ඨිය පහළ වුණොත් ඔබ මෛත්‍රී බුදුන් දකින ඒ කාන්තේ මේ ජීවිතේදීම. එහෙම නැත්නම් මෛත්‍රී බුදුන් දකින්න හම්බෙන්නේ නැහැ. ඉන්ද්‍රිය වලින් නෙවෙයි දකින්නේ, ඩිට්ඨිංච අනුපගම්ම සීල. අන්න එතකොට පළමුවෙන් පටන් ගන්න ඒසෝ මග්ගෝ න අත්ථ න අඤ්ඤා. තමන් කියලා කෙනෙක් අනුන් කියලා කෙනෙක් නැහැ පින්නොත්.
ඒ තමයි මෛත්‍රී බුදු සාසනය පටන් ගන්න තැන. එතත් මෛත්‍රී බුදු සාසනය පවතින්නේ පුද්ගල ප්‍රඥාත්ය උඩ නෙමෙයි. තමන් කියලා කෙනෙක් අනුන් කියලා කෙනෙක් නෑ. ඒක තමයි සාරාසංකේ කල්පලක්ෂයක් කියලා කියන්නේ. ඒසෝ මග්ගෝ න අත න අඤ්ඤා දස්සනස්ස විසුද්ධියා දර්ශනෙන් තමයි මේක පිසුතු වෙන්නේ. එතකොට මම මේ වරදක් නෙමෙයි පෙන්නුවේ. ඊටාම ගැඹුරු කතාවක් භවෙන් වැහිච්ච එකක් ඔබලට පෙන්නවා. භවෙන් වහලා තියෙන දෙයක් ඔබට මතු කරා. මේ මතු කරේ මොකටද? ඔබට ඒ කාන්තේම මේ මිනිස්සෙක් වෙච්ච වෙලාවේ බුදුන් දකින්න උනන. මනුස්සත්වය දැන් බහැලා තියෙන්නේ මතක තියාගන්න තිරිසන් සත්වයට. දැන් අපි ඉන්නේ කොහේද? ඊට පස්සේ බුදු කෙනෙක් පාළුනේ නැහනේ. එහෙනම් පාරලේය වනයේට වැඩියා. හැබැයි ඉතින් මෙහෙම කතාවක් තියෙනවා. මොකද්ද? ලෝතර බුදුහාමුදුරු නැතුණාම දාණ නැති වුණා කියලා කියනවා. නිකන් කට කතා වගේ. දාණ නැති වුණාම ආයමත් බුදුහාමුදුරු ගෙන ගත්තා කියනවා. එහෙම ගෙන ගත්ත නම් අධිගමණයට නෙමෙයි කෑමට. කෑමට තමයි ගෙන ගත්තේ. ඒක හොඳට පේනවා. කෑමට තමයි ගෙන ගත්තේ. ඉතින් අපිට මොනවා හරි ලෝතර බුදුහාමුදුරු ගෞතම බුදුහාමුදුරන්ට පිළිදෙ වෙන අපට මොනවා හරි හම් වෙනවා දැනටත්. ඉතින් අපි ඒව කාලා බුදුහාමුදුරන්ට අපහාස කරොත් හරියනවද? ඈ අපි තුන්රුවන් ඉතාලම ගෞරවයෙන් බලන බුද්ධ රත්නයේ දමරත්නයේ සංගරත්නයේ පිළිගන්නවා. එහෙම පින්වත්නි, ඒක එහෙමනම් ભેද බිනවීමක් කවදාවත් තුන්රුවන් ගාව නැහැ. බුද්ධ රත්නේ ගාව, දමරත්නේ ගාව, සංගරත්නේ ගාව නැහැ. ඒව රත්නමයි. ඒක නිසා ඔබ හිතන්න එපා. ඒව මොන විදියේ චරිතයක් ඇතුළුනත් අධිගමණයෙන් පස්සේ ඒ තැනත්ත වෙනස් වෙනවා. ඒත් සීලය වෙනස් වෙනවා. ඒ දැය ගන්නේ පන්සිල් නෙමෙයි. ඉන්ද්‍රයන්ගෙන් ගන්න සීල නෙමෙයි. ඉන්ද්‍රිය අභිබවලගත්තු සීලයක් යට තියෙන්නේ. දිට්ඨිච අනුපගම්ම සීලවා දස්සනින සම්පන්නෝ කාමේසු විනෙයගේ දන් නැහි ජාතු ගබ්බසෙයන්. ගර්භාවාසයක් නැහැ කියන්නේ මව කුසකට එන්නේ නැහැ. උපදින මැරෙන කෙනෙක් නෙමෙයි පින්වත්නේ. ඒක අනාගාමි මාර්ගඥානයි. ඉතින් මම මේ මොකටද මේ මෙහෙම කියන්නේ? ධර්මයේ වරදක් නෙමෙයි. ධර්මය දැන් හොඳට තියෙනවා. මේක සොයාගෙන සොයාගෙන යනකොට කාලත්‍රයෙන් තොරව බලන්න පුළුවන් වෙනකොට ඒව බලලා කියන්න පුළුවන්. නැත්තම් ඔබලට ওই රහස් එලි කරේ නැත්තම් ඔබලට ප්‍රශ්නයක්වත් වෙනවා. ඒ ප්‍රශ්නෙත් එලි කරන්න ඕන. අද ඔබල හිතනවා නම් බොහෝ දෙනා නිවන් දැක්කයි කියලා ඒක යන්න බොරු. ඇයි? මමත්වයේ තියාගෙන කාලත්‍රයේ තියාගෙන කවදාවත් බුදුන් දකින්නේ නැහැ. කාලෙන් නිදහස් වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ කියන්නේ අපමත්තා නැමී යන්ති. ඒ බණ ඒ පදයෙන් කියන්නේ මොකද්ද? ප්‍රමාදය. ප්‍රමාදය කියන්නේ කාලට අහු වෙච්ච කට්ටිය මරණයටපත් වෙනවා. කාලයෙන් තොරයි තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මය. අපි හැමතිස්සෙම ධර්මයට නමස්කාර කරනකොට එක වචනයක් තමයි. මොකද්ද? අකාලිකෝ භගවතෝ ධම්මෝ. භාග්‍යවත් තථාගත සම්මා සම්බුදුන් වහන්සේගේ ධර්මයේ කාලෙන් තොරයි කියලා අපි කියනවා. පින්නත්නේ අපට බුදුන් දකින්න පුළුවන්. අපි කාටවත් වෛර කරන්න හඳ නැහැ. කිසි කෙනෙකුට වෛර කළා කෙනෙක් පල්ලෙහාට දාන්න හොඳ නැහැ. ජාති ભેදයක්, කුල ભેදයක්, ආගම් ભેදයක්, නිකාය ભેදයක්. එහෙම ભેද නැහැ පින්නවලි බුද්ධහම. කිසිම ભેදයක් නැහැ. ඔතෙන්ට මෙන්න ඕනේ මේ ආයම ශාසනයේ පවතින. මම මගේ කියන සමාජයක් අරගෙන බෑ බෑ. අම මා අමරික්ක අපරික්කහ. ওই දෙකම නැති වෙන්න ඕන. මම මගේ කෙනෙක් නැති වෙන්න ඕන. එහෙම සමාජයක් එදා තිබුණා. මමත්වයෙන් තොර. ඒ සමාජයක් අදත් නිර්මාණය වෙන්න ඕන. අද එහෙම සමාජයක් නිර්මාණය වෙනවා කියන එකට යම් යම් හේතු තියෙනවා. යම් යම් හේතු තියෙනවා. මේ ලෝකෙට එහෙම දෙයක් වෙනවා කියලා. මේ ලෝකේ ඊටාම ප්‍රබුන් බුද්ධිමත් අය තුන්රුවන් පිළිගන්නවා. සම්මා සම්බුදුරන් වහන්සේ පිළිගන්නවා. සම්මා සම්බුදුරන් වහන්සේ පිළිගන්න හැරි කවුරුත් කැපති. ඒ වගේම ධර්මයේ කියුවාම ගොඩක් නෙමෙයි පින්නන්ති. ධර්මයේ විවිධා විදියට අදනවා. සමහර කට්ටිය මලවුන් අදහනවා. හරි? ඒ මොනවේ ඇදහුවත් මිනිස්සු හන්දර සතා ඇඳලා ගත්තාම කුඩා සතා කියලා හැම කෙනෙක්ම ඇහැ කන නාසය දිව ශරීරේ ඒව පාවිච්චි කරනවා. එතකොට මේ හැම ආගමක්ම හදලා තියෙන්නේ හැම නිර්මාණයක්ම කළ තියෙන්නේ මේ ඉන්ද්‍රිය ටික පිළි අරගෙන. හොඳට තේරුම් ගන්න. එහෙමනම් මොන විදියෙ ආගම් තිබුණත් ඒ සියලුම ආගම් වලින් එක ආගමකින්වත් වරදක් කියා දෙන්නේ නැහැ. නමුත් ඒව ලදරු ඒවා තියෙනවා. මෝරපේව තියෙනවා. ඒ සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය තමයි පරිපූර්ණ ධර්මයකටපත් උනේ.
එතකොට ඒක නිසා කිසිම ආගමකට අපිට දුස් කියන්න ඕනේ නැහැ. ආගමක් නැතුව කෙනෙක් හිටියත් අපිට ඒ ප්‍රශ්නයක් නැහැ. ආගමක් නැතුව කෙනෙක් හිටියනම් ඒ ප්‍රශ්නේ නැහැ. ඇයි එහෙම නැතුව ඉන්න ඕනේ නැත්තේ? මොකද අපිට ඉන්ද්‍රිය තියෙනවා. අසකර නාසික දිවසාරය අපි පාවිච්චි කරලා තියෙනවා. ඉන්ද්‍රිය වලින් දකින ධර්මයක් නෙමෙයි සම්මා සම්බුදුරන් වහන්සේගේ ධර්මය. ඉන්ද්‍රිය අභිවවල දකින ධර්මයක්. ඒක මේ කරගෙන ගියෙන් තමයි අපි දැනගත්තේ. සිදුවෙක් කුමාරයෝ බෝසත්ත්වයක් වශයෙන් Hindu ධර්මය අරගෙන Hindu ධර්මෙන් එහාට ගිහිල්ලා. ඒතර Hindu ධර්මයට දොස් කිව්වේ නැහැ. Hindu ධර්මයට දොස් කිව්වේ නැහැ කවදාත් බුදුමහාමුදුරුවෝ. ඒ බ්‍රහ්ම විහාර දොස් කිව්වේ නැහැ. බ්‍රහ්ම විහාරේ තියෙන වරදවල් දෙකක් හැදුවා. මොකද හැදුවේ? උඩ යට අරහ නැතුව මොකද? මෙත්තා කරුණාමිතාව පෙක්කා පවත්තන්න කිව්වා. ඒකේ අර්ථවත් කරන්නේ මමත්වයෙන් තොරව. එතකොට මමත්වයේ තියෙන කෙනෙකුට කවදාවත් අධිගමණය ලැබෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් කරගන්න. මමත්වයේ තියෙන කිසිම කෙනෙකුට අධිගමනයක් ලැබෙන්නේ නැහැ. සම්මාදිට්ඨිය පහළ වෙන්නේ මමත්වය නැතුව. එතෙන් ආවොත් තමයි බුද්ධ කියලා කියන්නේ. සම්මාදිට්ඨිය පහළ වුණත් ඉන්ද්‍රිය වලින් බලන්නේ නැහැ. ඒකයි දිට්ඨි චරෝපකම සීල කිව්වේ. ඉන්ද්‍රයන්ගෙන් ගත්ත සීලයක් නෙමෙයි. එතකොට අපි දැනට හික්මීමක් ඇති කරගෙන ගුණධර්ම ඇති කරගෙන තියෙන සතාගේ ප්‍රමාණයට එමුකෝ අපි පන්සිල් රකිනවා. අට සීල් රකිනවා. දස සීල් රකිනවා. සතාට ඒ ටික ඇති. ලෝකෝත්තර ධර්මයට අර්ථයන් ඕන නම් සම්මාදිට්ඨිය පහළ වෙන්න ඕන. ඒ සීලය ඉන්ද්‍රයන්ගෙන් තොරයි. දිට්ඨි චරූපකම්ම සීල. ඇහෙන් කණෙන් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මනෙන්ගත් සීලයක් නෙවෙයි ඒක අභිබවලගත් සීලයක්. ඒ බුදුවරේ ඒ සීලය ලබා ගන්නවා. ඒතර ලෝතර සම්මා සම්බුදුරණන් වහන්සේ කොතෙන් දැනගම් බැලුවද? සතර අපායගෙන වේදාන්ත ධර්ම හරහා උගන්වලා තියෙනවා. ඒව ඒත් දන්නවා. දිව්‍ය ලෝක හය ගැන උගන්වලා තියෙනවා. ඒව දන්නවා. මනුෂ්‍ය ලෝක ගැන උගන්වලා තියෙනවා. ඒව දන්නවා. බ්‍රහ්ම ලෝක 16ක් ගැන උගන්වලා තියෙනවා. දන්නවා. ඒ වගේම අරූප ලෝක 4ක් ගැන උගන්වලා තියෙනවා. දන්නවා. ඔක්කොම 31 තලයයි. මේ චින්තනයේ හරහා ලබාගත්තු 31 තලයේම නිර්මාණවාදයට අයිති වෙනවා. නිර්මාණවාදයක් නෙමෙයි තථාගත සම්මා මේ 31 තලෙන් එහාට ගියා. ඒක නිසා බුදුහාමුදුරන්ට අපි කියනවා 23 මහා පුරුෂ ලක්ෂණයෙන් සමන්විතයි කියලා. ඒතකොට 23 මහා පුරුෂ ලක්ෂණ කියන්නේ ඇඟේ තිය පච්ච කොටාපු ගා නෙමෙයි. මේ කියන ලක්ෂණ මේ 31 තලෙන්ම නිදහස් වුණා. සම්මා සම්බුද්ධයි. ඉතින් පින්නත්නේ මේක ඔබලට මේ කියන්නේ මොකටද? දැන් තේරුම් කරගන්න. ඒතකොට බුදුහාමුදුරුව කියන්නේ සෙල්ලම් කරන වස්තුවක් නෙමෙයි. ඒ පුද්ගලයෙක් නෙමෙයි. නාම රූප දෙකෙන් බලන්න පුළුවන් එකක් නෙමෙයි. නාම රූප දෙකෙන් තොරයි. සම්මා දිට්ඨිය පහළ නොවෙත් ඉතරයි. නාම රූප දෙකෙන් තොරව ධර්මය දැක්කොත් ඔබට පළමුවෙන්ම අන්න බුදුවරු දකින්න පුළුවන්. මෛත්‍රී බුදුන් පහළ වෙනවා. එතකොට මෛත්‍රී බුදුන් දකින්න පුළුවන්. එතෙන්ට සම්බන්ධ වුණොත් අන්න මෛත්‍රී බුදු ශාසනය සම්බන්ධයි. එතකොට එතන තියෙන්නේ ගෞතම බුදුහාමුදුරන්ගේ ධාතු පරිනිර්වාණය තමයි සිද්ධ වෙන්නේ. ගෞතම බුදුහාමුදුරන්ගේ කියන්නේ ගෞතම කියලා යම් කෙනෙක් හිටියනම් මිනිස්සේ ඒ ධාතු පරිනිර්වාණය එතන සිද්ධ වෙනවා. මේක සම්පූර්ණ වෙනකොට. ඒක තමයි ඔබලට බලන්නක් වෙන්නකම. ඒක සාමාන්‍යයෙන් කතා කරනවා දේශනා කරනවා අපේ මොහොතක් ඒ ධාතු ඔක්කොම එකහුව වෙලා ඒ ගෞතම බුදුහාමුදුරු ධර්ම දේශනා කරනවා කියලා අපේ පොතේ තියෙනවා. පොත්පත් වල කියනවා. ඒ පෙන්වන්නේ ඒ ශක්තිය ස්වභාවය. එතනින් තමයි මෛත්‍රී බුදු ශාසනය පටන් ගන්නේ. ඉතින් මම මේ ඔබට මේ කරුණ කියා දුන්නේ තව එහාට යන්න තියෙනවා අපිට. ඉස්සර වෙලා ධම්මචක්කේ තේරුම් කරගන්න පැහැදිලි දැනුමක් බුද්ධියක් ඔබලට ඇති වෙන්න ඕනේ. එහෙම නැතුව තේරෙන්නේ නැහැ. ධම්මචක්ක බලන නම් ඔය ඇත්තගේ තදනින්ද අඩනින්ද අවදිය මේ කියන කරුණු පිළිබඳව පැහැදිලි දැනුමක් ඔබට ඇති වෙන්න ඕන. පිරිසිදුව දකින්න ඕන. සුවිසුද්ධං අහෝසි. එතකොට තුන් ලෝකයේ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නේ මොකද්ද? ඈ මේ ත්‍රිපරි වට්ටය
එත ත්‍රිපරි වට කියන්නේ තදනින්ද අරින්ද අවදිය. කම්ම වට, ක්ලේශ වට, විපාක වට කියලා ගෞතම බුදුහාමුදුරුවෝ කිව්වේ. ඒ ලෝක තුන දකින්න ඕන. ඒක තියෙන්නේ තමන් ළඟ. ඒතර කොහේ තියෙන ධර්මයක්ද මේ කිව්වේ බුදුහාමුදුරුවෝ? තමා ළඟ තියෙන ධර්මයක් ගැන. ඉතින් එතනින් පින්නත් නේ ලෝකේ හැරි බැබලීමක් ඇති වෙනවා. මේ සෑම අපි පුද්ගල ප්‍රකප්තියෙන් ගත්තොත් මිනිස්සයා එයයි තනියෙන් හැරි ජීවත් වෙන කැමති නම් අනිත් දින ලෝකේ ඉන්න හැම සම්පතේකම කැමති ජීවත් වෙන්න. ඒ මමත්වයේ දොර තමයි ජීවත් වීම තියෙන්නේ. ජීවිතෙන් එහාට යනවා මමත්වයෙන් තොර වෙනකොට. ඒ කාලෙන් අයින් වෙනවා. කාලෙන් අයින් වෙනකොට බුදු වෙනවා. එතන මමත්වයේ නෑ. එතන පුද්ගලයක් නෙමෙයි බුදු වෙන්නේ. අන්නේ ඒ ටික කියා දෙන්න බුදුරෙක් ඉන්න මොන. ඒ ටික නැත්තම් වචන වලින් කිව්වට තේරෙන්නේ නැහැ. ඒ වචන වලින් කියන්න බෑ ඒක. එතෙන්ට මාර්ගණ යන්න ඕන. ඒ ටික කියා දුන්නොත් තමයි දැන් ඒක පොතේ ලියන්න බෑ. ඇයි? ලියන්න පුළුවන් කතාවක් නෙමෙයි. ලියන්න කියන්න පුළුවන් කතාවක් නෙමෙයි. ඒක පැහැදිලිව පෙනීමක්. ඒත් ධර්ම මාර්ගයේ ඉන්නකොට ඒකයි ලෝතර බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. යේ දැන් පුද්ගලපක්ෂයන් ටික ගන්නවා. යම් බුද්ධ සෙට්ටෝ පරිවන්න යේසු කියන්නේ ඒ පිරිවර සහිතින් බුදුරන් වහන්සේ නිතර මේ පිරිවර මොකද්ද සොයාගෙන යන්නේ? ඈ ඒ සම්මා සම්බුදුරන් වහන්සේ පිරිවර ලබා ගත්තේ ඒ සමාධියෙන්. ඒ සමාධියෙන් තමයි පිරිවර ලබා ගත්තේ. ඒකට විරුද්ධ වෙන බෑ කෙසේ වෙනකොට. ඒ සමාධි බලය තමයි තියෙන්නේ. ඒ සමාධිය මොකද කරන්නේ? සසර මුලා වැටි කරන්නේ නැහැ. මුලාවෙන් නිදහස් වෙනවා. මුලාව ඇති නොකරන සමාධියක් තථාගත සම්මා සම්බුදුරන් වහන්සේ හොයාගත්තා. ඒ තමයි දර්ශනටපත් වෙන සමාධිය. දර්ශනට ඒ නිසා උන්වහන්සේ කියනවා පළමුවෙන්ම අර සම්මාදිට්ඨිය පළවෙනි දිට්ඨිංච අනුපගම්ම සීල. එතන සම්මාදිට්ඨිය. එතන එදින්න ඕනේ. එතකොට තමයි අතකින් කරවැලකේ අතකින් දණු බෑ කියන දෙකෙන් මේක තෝරගත්තේ. අන්නේ මරණ වලින් නිදහස් වුණා. එතකොට ඊටහාට තියෙන ධර්මයේ ඉන්ද්‍රිය පහ. එයින් එහාට බැලුවාම සම්මා සම්බුද්ධයි. තදනින්ද බැලුවාම. ඒක තදනින්දත් පේනවා. තදනින්ද දැක්කහම ඔයතර කියන්නම් ඒ ස්වභාවය. ඒ තදනින්ද යම් කෙනෙක් එනකොට තදනින්ද අයිටි එක්කෙන මොකක්වත් දන්නේ නැහැ. ඒ තදනින්ද නිසා බාහිරේ කොච්චර හිටත් එයාට කාටක් කරදරයක්වත් නැහැ. උයි සම්මා සම්බුදුරන් වහන්සේත් එහෙමයි. බුදුහාඳුරන්ගෙන් කරදරයක්වත් නැහැ බුදුහාඳුරන්ට. තවත් ලෝකෙ කොච්චර ලෝකෙ වැඩ හිටියත් කාටවත් කරදරයක් නැහැ. උයි පොඩ්ඩක් බුදු ගුණ පෙන්නේ. බුදුහාඳුරන්ගෙන් කවදාවත් කරදරයක් එන්නේ නැහැ. ඇයි? දැන් ඔබ ඉන්නේ මොකක්ද නෙදන උතන ඉන්නේ. නමුත් ඔය සියල්ලම දැනගෙන උතෙන්ට එනවා. අන්න ඒකයි සම්මා සම්බුද්ධ කියන්නේ. ඉතින් පින්නත් නේ ශ්‍රේෂ්ඨ ධර්මයක් අර කිව්වේ. මේක ගොඩක් කියන්නේ නැහැ මම. ගොඩක් කියන්නේ ඒකට ඉතාලම ගැඹුරක් ඔය තුන එළියට දැම්මා. මේව කිව්වහම එක එකන එක එක මට අර්ථ ඉදිරිපත් කරනවා. කොයිව ඉදිරිපත් කරත් ඒක ඉන්ද්‍රයන්ගේ මුලාවමයි. ඉන්ද්‍රයන්ගේ නිර්මාණයක් නැහැ බුද්ධහමෙන්. දර්ශන සම්පත්තිය කියන එක දැන් සිදුවෙක් කුමාරවත් මේ ඔක්කොම පරීක්ෂා කරා. සතර පහ ගැන දන්නවා. තිරිසන් ප්‍රේත නරක අසුරය කියලා කිව්වා. ඉතින් ඒවා උගාදනේ බලාපොරොත්තු වෙන්නේ මරණයෙන් පස්සේ අපාය උප්පත්ති ලැබනවා කියලා. මරණයෙන් පස්සේ නෙමෙයි ජීවත් වෙනකොටම තමයි අපායට යන්නේ. දිව්‍ය ලෝකයට යන්නේ ජීවත් වෙනකොටමයි. තේරුණාද? සමහරැතු අපාය වෙනවා සමහරව ජීවත් වෙනකොට. අපයි බැලලා නෙමෙයි ජීවිතේ කොටත් අපයි ඉන්නේ. ඒක මිනිස්සු තිරසනා නිසා ඔක පැහැදිලිව තේරෙන්නේ නැහැ. ඒක මොකද දැන් ඉන්නේ අපි කොහෙද? පාර්ලියේ වනේ. අපි මෙතින් අපි කැලේම නැවතුණ ආපහු ගියේ නැහැ. බුදුහාමුදුරුත් එක්කම නැති වුණා. නතර වුණාන් තමයි අපි මේ බුදුහාමුදුරු ගැන තවම කතා කරන්නේ. තේරුණාද? ලෝතරා සම්මා සම්බුදුරන් වහන්සේ වෙනුවෙන් අපේ ජීවිතේ පූජා වේවා. ධර්මයේ වෙනුවෙන් අපේ ජීවිතේ පූජා වේවා.
උතුම් සංගරත්නය වෙනුවෙන් අපේ ජීවිතේ පූජා වේවා. අපි කියන්නේ දෙන එකයි. අපිට වෙන වස්තුවක් නැහැ පින්නවත්. මොන වස්තුවක්වත් ඕනත් නැහැ. මේ උතුම් ධර්මය ඔය ඇත්තට පහළ වුණොත් ඒක පහළ වෙන්න වෙලාවක් යන්නේ නැහැ. නමුත් ඒක ඒ ඔබේ තියෙන සිත නිවැරදි කරගන්න ඕන. සිත කියන එක අඳුර ගන්න ඕන. මනස කියන එක අඳුර ගන්න ඕන. එහෙම නැතුව බෑ. මේ හැම ධර්මයක්ම ඔබ පැහැදිලිව දකින්න ඕන. ඒව ඉන්ද්‍රිය එක්මුණ දකින ධර්ම. ඒව නෙදක බුදුන් දකින්න බෑ. දැන් බුදුහාමුදුරුවෝ සිත ගැන කතා කරලා මනස ගැන කතා කරාට පූර්වංගේ මනසේ කියලා පෙන්වුවට බුදුහාමුදුරුවොත් මනසේ ඉන්නවද? බුදුහාමුදුරුවෝ මනසේ නිදහස් වෙලා සතාට මේක කියන්න ඕන නිසා මනස පෙන්නනවා. පූර්වංගේ මනෝ පුබ්බංග මා ධම්මා. ධම්මා කියන්නේ මේ ඉන්ද්‍රිය පහ. ඉතින් මේ ඉන්ද්‍රිය පහේ තියෙන මායාව තමයි මේ ලෝකේ තියෙන්නේ. මේක සතෙක් පුද්ගලෙක් ආත්මයක් ජීවත් වෙන එකට කියන්නේ බොරු. මේ ඔක්කොම මහා භූත. පස් වතුර සුළඟ ගින්න වර්ණ ගන්ධ රසෝජා මේ සුද්දාෂ්ටකේ. මේවා කාටවත් ඇති නෑ. මේවා ආයමත් ඒ විදිහටම නැතිවට යනවා. මේක හොඳට පැහැදිලිව තේරුම් කරගන්න උත්සාහ කරනවා. ඒ එක පැත්තකින් නෙමෙයි නොයෙක් අවරෙන් දහසක් මුකෙන් ඔයත් සාකච්ඡා කළා මේක තේරුම් කරගන්නවා. මොකද්ද මේ ශාරීරික කියන්නේ? එතකොට මේ මන කියන්නේ මොකද්ද කියන එක? අරූප ධර්මයක්. ඉතින් ඔය දෙකනකොට නාම රූප දෙක තමයි ඔය අන්තිමටදී නාමයයි රූපයයි. ওই දෙකෙන් නිදහස් වීම තමයි සම්මාදිට්ඨිය පළවෙනි ආත්තාව. එතන ඉඳලා තමයි ඉහෙලට යන්නේ. ඊළඟ තමයි ධර්මය. ධර්මය තමයි ඉන්ද්‍රිය පහ. අසකරණාසය දිව ශරීරය. ඒ පහ. දෙවෙනි එක. තුන්වෙනි එක තමයි බුද්ධ. තදනින්ද. ඔය ඔක්කොම දැනගෙන ඉතෙන්ට එන්නේ. ඒක දැන් හැබැයි ඔබලා කිසිවක් දන්නේ නැහැ තදින්දදී. අවිද්‍යාව ගැන අන්ධකාරයක් විතරයි තියෙන්නේ. ඔය තදනින්ද කියන ධර්මය ඔබෙන් සම්පූර්ණම අයින් වෙනවා. එතකොට ඔබේ සසර ගමන ඉවරයි. සසර ගමන කියන්නේ තදනින්ද අඩනින්ද අවදිය විතුනෙන් විතුනටම යන්නේ නැහැ. එතකොට නතර වුණා කියවෙච්ච කරයි. නතර වෙන්නේ එතන. නැතු ගමනක් කියලා නතර වෙනවා නෙමෙයි. සම්මා සම්බුදුරණාහිගේ මම නතර වුණා. තොපත් නතර වෙන්න කියලා කිව්වේ අඟුලිමාලට. දැන් නතර වෙනවා කියන්නේ ගමන් කළා නෙමෙයි. තදනින්ද අඩනින්ද අවදිය මේ තුනින් නිදහස් වෙනවා. එතකොට නතර වෙලා. කාලය තමයි අපි මේ එහාට මෙහාට අරගෙන යන්නේ. දුර ළඟ ඈත තියෙන කාලය නිසා. ඒ කාලය බිඳින්න පුළුවන්. කාලය බිඳින්නේ අඩ නින්ද කියන ධර්මයේ මධ්‍යම ප්‍රතිපදාව දැක්කොත්. ඒතර ලෝක තුනක් තියෙනවා. මේ ලෝක තුනම අපි ආශ්‍රය කරන ලෝක. එකක් තද නින්ද. එතන බුදුහාමුදුරුවොත් ඉන්නවා. සතා පහළ වෙන විදිහක් තියෙනවා. සතා හැදෙන හැටි. එන අවදි වෙලා ඉන්න එක ලෝකයක් තියෙනවා. ඊළඟ ආයමත් අපි යනවා. මෙතනින් යනවා අඩ නින්දට. හීනපේන ලෝකයට. මේ ලෝක තුනේ තමයි අපි ඒකට මේකට කියන්නේ මොකද? තිපරි වට්ටය. ගෞතම බුදුහාමරගේ සාසනය ගන්නවා. තද ගෞතම මෛත්‍රී බුදු සාසනය ගන්නකොට තද නින්ද අඩ නින්ද අවදිය. එමෙයි ගන්න. තද නින්ද අඩ නින්ද අවදිය. තද නින්ද අපි අවදි වෙනකොට එන්නේ තද නින්ද අවදිය අඩ නින්ද. එහෙම යන්නේ චක්‍රය. දැන් පින්නත්නේ ඔබට තථාගත සම්මා සම්බුදුරණන් වහන්සේගේ ධර්ම පිළිබඳව පැහැදිලි. මේක තමන් ළඟම තියෙන ධර්මයක්. මේ ධර්මය ලබා යම් කෙනෙක් ලැබෙනවා නම් ඒ කෙනා තනත්තා ඊටාම ගුණවන්ත වෙනවා. අපේ ගුණවන්ත නෙවෙන හේතුව මොකද? අපි තද නින්දෙන් අවදි වෙනකොට. තද නින්ද ගැන අපි මුකුත් දන්නේ නැහැ. මේ මොන විද්‍යාඥයෙක් හිටියත් මොන දාර්ශනිකයෙක් හිටියත් තමන්ගේ තද නින්ද ගැන දන්නේ නැහැ. දැන් අවදි වුණා. අවදි වුණේ චින්තනයේට. චින්තනයේට අවදි වෙන්නේ. ඒ අවදි වීම නිසා එයි ඒ එදා ඒ සමාජෙ තියෙන වචන තමයි කවුල තියෙන්නේ. ඒ දැනුම තියෙන්නේ. එතන ඒ අවදියේ තියෙන වරද මොකද්ද? තදනින්දේ මොකුත් නොදන්නකම. ඉන්ද්‍රිය චින්තනෙන් අවදි වෙලා කිව්වහම ඒ අවදියේදී නියම අවදිවීමක් නෙවෙයි ඔබට උනේ. ඒ අවදිවීම මුලාවක්. ඒක තදනින්නේ මොකුත් දන්නේ නැත්නම් ඔබේ ඉන්ද්‍රිය අවදිය තියෙන්නේත් මුලාවමයි.
ඒ මුලාවත් එක්ක මේ අවදි උනේ. එතකොට ඔබේ මනසෙන් බරපතල වැරදි තුනක් එනවා. පළවෙනි වරක් තමයි අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ විෂම ලෝභය. විෂම ලෝභය කියලා පෙන්වන්නේ සසර දිගට ආපු ගතිය. ඒක හැමෝටම තියෙනවා. සසර දිගට ආවා. ඒක නිසා සසර ජීවත් වෙන්න මේ හැම සතෙක්ම හැම මිනිස්සෙක්ම කැමති. මේක තේරෙනවද? ඔය කැමැත්ත නිසා තමයි අපි සසර දිගට යන්නේ. මොකද ඒකට කියන්නේ? විෂම ලෝභය. සසර දිගට යන එක හොඳ වැඩක් නෙමෙයි. දෙව මිනිස්සුන්ට කෙලවර නිවන් දකින්නවා කියුවාම හොඳ වැඩක් නෙමෙයි. බුදුන් දකින්න ඕන දැන්. එහෙම දකින්න බැරි මොකද ධර්මය දැන් හුඟක් ඈත් වෙලා අපෙන් තියෙන්නේ. බුදුහාමුදුරුවෝ අපි අයින් කරලා තියෙන්නේ. බුදුහාමුදුරන්ට වැඩක් බලා ගන්න එක මමත්තේට ඇවිල්ලා. බුදුහාමුදුරුවෝ මමත්තේ නෑ. බුදුහාමුදුරන්ට බලා ගන්න එක වැඩක්. අපි වැඩේ කරගෙන යනනම් අපි කවුද එතකොට? අපි තිරිසන්නු. මේ දැන් මේකට නෙමෙයි බලහන කට්ට විතරක් නෙමෙයි. වැඩි දෙනෙක් බලන්න. උසස් උසස් තැන්වල ඉන්න කට්ටියත් එහෙම තමයි. තිරිසන්න. ඒ වචනේ වැරදි නෑ පාවිච්චි කරපුවා. ඉතින් වෙන වචන නෑනේ පාවිච්චි කරන්න. උකට තරහ වෙන්න ඕන නෑ. තිරිසන්න. බුද්ධාරි උත්තමයන් වහන්සේලා එහෙම නෙමෙයි. ඒ ඇත්තෝ පීවරත් එක්ක ඉන්නවා. සමාජෙ බොහොම ලස්සනට ඉන්නවා. මුලාවක් කාටවත් ඇති කළ දෙන්නෙත් නෑ ඇති කරන්නෙත් නෑ. ඒ සම්මා සම්බුදුරණන් වහන්සේගේ ස්වභාවය. එතන උන්වහන්සේට මේ පැහැදිලිව පේනවා මේ ලෝකේ යන විදිය. මොකද මේ යථාභූත ස්වභාවය නිසියාකාර දැනගෙන ඉන්නවා. ඒ නිසා ඒ උතුම් ධර්මයේ තථාගත සම්මා සම්බුදුරණන් වහන්සේගේ ධර්මයට අපි ගරු කරන්න. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය. ඒක උතුම්මයි. ඒවට කාටවත් අපහාස කරන්න එපා. හිතුවත් භයානක විපත්තිය එන්නේ. අපි තුන්රුවන් පිළිගත්තු කෙනෙක් කවදාවත් සමාජයට වරදක් නම් සිද්ධ වෙන්නේ නැහැ. ඇයි එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේගේ රශ්මිය අපිට එනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ රශ්මිය අපිට එනවා නම් තදනින්ද ගැන අපිට තේරෙනවා. තදනින්ද තියෙන එකනා. එයාට වරදක් නෙමෙයි. හැබැයි මොකුත් දන්නේ නැහැ. ඒක නිසා තදනින්ද කෙනෙක් හිටියට අනිත් එක්කෙනාට වරදක් නෙමෙයි. එයාට කරදරයක් නැහැ. නමුත් එයාට වැඩකුත් නැහැ, අනික කෙනෙකුට වැඩකුත් නැහැ. අවදිය කියලා කියන්නේ මොකද්ද? දර්ශනයට. චින්තනය නෙමෙයි, දර්ශනයට. ඒකට කියන්නේ දිට්ඨි චරූපකම්ම සීල. ඒ දර්ශන සම්පත්තිය ලබනවා. එතන පෙනීමක් තියෙනවා. එන්න බලන්න කිව්ව විතරයි. හොඳයි පින්වත්නි. ශ්‍රේෂ්ඨ ධර්මයක් මෙතෙක් කර දේශනා කරා මේ ඇති. මේක නැවත නැවත ඔබට සිහි කරලා බලන්න. අද මොකද මම මේ කිව්වේ කියලා. එතකොට අපි ඉස්සර පළමුවෙන්ම අපි මිනිස්සෙක් වෙන්න ඕන. මිනිස්සෙක් වුණාම බුදුන් දකින සුසුයි. මිනිස්සෙ බුදුන් දකින එක අපි මිනිස්සෙක් වෙලා නැහැ. අපිට පෙන්වෙයි පාර්ලිමේ වනේ තවමත් අපි ඉන්නේ. ඇත්තෝ? ඈ? ඇත්තෝ වඳුර වෙලා. දැන් බුදුහාඳුර අපි උපස්ථාන කරන්නේ. එමුද? ඉතින් අපි පිළිගන්නවා සම්මා සම්බුදුරන් වහන්සේ දානි වළඳනවා කියලා. ඒ අපේ දැනුම. සම්මා සම්බුදුරන් වහන්සේ දානි වළඳනවාද? වළඳනවද? නිකන් කියලා හරියන්නේ නැහැ. නාම රූප දෙකෙන් තොරයි බුදුවරේ. නාම රූප දෙකෙන් තොර බුදු කෙනෙක් ආහාර ගන්න කොහොමද? උපන්න කෙනෙක් නෙමෙයි, මැරෙන කෙනෙකුත් නෙමෙයි. ආහාර ගන්නවද? ඒකයි ඒ අර සූත්‍රෙම පෙන්වලා තියෙන්නේ. හතරවෙනි කාරණය. කජංගලි භික්ෂුණිය එතෙන්ට කිව්වේ චතුරාර්ය සත්‍ය ධර්මය කියලා. නමුත් ලෝතරා බුදුහාමුදුරුවෝ දේශනා කරේ මොකද්ද? චතුබ්බිද ආහාරා කියලා. එතකොට ධර්මයේ ටිකෙන් ටිකට එක එක්කෙන වෙනස් කරලා තියෙනවා. චතුබ්බිදා ආහාරා කියලා කිව්වේ කවුද? ලෝතර සම්මා සම්බුදුන් වහන්සේ. ඒ ආහාර හතරම
සතා ගත්තට බුදුහාමුදුරුවෝ ගන්නේ නැහැ. එකක් මොනද? කවලින්කාර ආහාර. අනිසක පස්ස. අනිසක මනෝ සංජේතන. අනිසක විඥාන. මේ ආහාර හතරෙන්ම බුදුහාමුදුරුවෝ නිදහස්. නාම රූප දෙකත් එක්ක ගැටෙන්නේ නැහැ. ගැටෙන නාම රූප දෙකක් නැහැ. ඒත් නාමංච රූපංච අශේෂං උපරුජ්ජති. සම්මාදිට්ඨිය පාලනකොට ඒක නැති වුණා. ඉතින් මේ පැහැදිලි කරලා පෙන්න ධර්මය, ඒ තථාගත දර්ශනය ඔබට ටික ටික පතු වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ ධර්මයේ මතුවෙනකොට පැහැදිලි පෙනීමක් ඔබට එනවා. දැන් පෙන්නත් නේ මෙතෙක් වෙලා මේ ධර්ම දේශනා කර ඇති කන්නේ මේ සූත්‍රය කියලා නවත්වනවා. අවසර. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කරණීය මත්ත කුසලේන යන්තං සන්තම් පදං අபிසමෙච්ච සක්ඛෝ උජෝච සූජෝච සුවච තස් මුදු අනතිමානී සන්තුස්ස කෝච සුභරෝච අපකිච්චෝච සල්ලෞක බුද්ධේ සන්තින්ද්‍රියෝච නිපකෝ අපගබ්බෝ කුලේසු අනනුකිද්දෝ නචකුද්ධං සමාචරි කිංචේන විඤ්ඤූපරේ උපවදේයොන් සුඛිනෝවා කේමිනෝ හොන්තු සබ්බේ සත් භවන්තු සුඛිතත්තායේකේ කිපාන භූතත්තීතසාවාත වරාවා අනවශේෂාදීගාවා යේ මහන්තාවා මජ්ජිම රස්සකානුකතුලා දිට්ඨා ඒව අද්දිට්ඨා ඒච දූරේ වසන්ති අවිදූරේ භූතා සම්භවේසී වා සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා නපරෝ පරං නිකුද්භේත ඥාතිමඤ්ඤේ කත්තචිනං කංචී භ්‍යාරෝසනා පටිගසං නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡය මාතායතාණියම් පුත් ආයුසා ඒක පුත්ත මනුරක්කේ ඒවම්පි සබ්බ භූතේසු මාන සම්බ යේ අපරිමාණම් මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවයේ අපරිමා උද්ධං අදෝච තිරියංච සම්භාදං අවේරං අසපත් තිට්ඨංචරන් නිසින්නෝ වාසයාන යාව තස්ස විගත මිද්දු ඒතන් සතින් අදිට්ඨෙයි බ්‍රහ්මමේතං විහාරං ඉදමාහු දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කාමේසු විනේය ගේද නේජාතු ගබ්බසේ පුනරේති ඊටි ඒතේන සච්චවත් සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේ සොත්තිතේ හෝතු සබ්බදායේතේන සච්ච වජ්ජේ සොත්තිතේ හෝතු සබ්බදා සෑම සිරු දිනාට සුඛපටිපදාවෙන් අමා මහ නිවන් සම්පත් ලැබේවා. තෙරුවන් සරණයි.